නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නන්දකෝවාද සූත්‍රයට අදාළව අපි මීට කලින් කතා කළා බොජ්ජංග ධර්ම පිළිබඳව මාර්ගයේ ප්‍රතිපදාව පිළිබඳව කතා කරනකොට අපි දුක කෙලවර කර ගැනීම පිණිස වැඩි යුතු පිරිය යුතු දේවල් හැටියට අපිට බොජ්ජංග ධර්ම හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එක භාවනාවක් හැටියටම සමස්තයක් ලෙස බොජ්ජංග භාවනා කියලා භාවනාවක් තියෙනවා. ඒකෙදි කතා කරන්නේ සම්පූර්ණම තමන්ගේ සිතෙහි පවතින බොජ්ජංග ධර්ම පිළිබඳව අවධානය යොමු කරමින් ඒ ඒ බොජ්ජංගයන්ගේ දියුණු කිරීම තමයි බොජ්ජංග භාවනාවේදී අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒක වෙනමම කමඨහනක් හැටියට ඔය භාවිත නොකලත් ඒ බොජ්ජංග භාවනාවන්හි නියලුණු භික්ෂුන් වහන්සේලා පිළිබඳව අපිට තොරතුරු දකින්න පුළුවන්කම තියෙනවා ත්‍රිපිටකයේ සමහර සූත්‍ර තුලත්, ඒ වගේම අටකථා තුලත්. එතකොට ඒක දක්වනවා බොජ්ජංග භාවනාවෙන් අනුයුක්තව වාසය කළා කියන එක. එතකොට මේ බොජ්ජංග භාවනා කියන වචනයෙන් විශේෂයෙන්ම දක්වන්නේ ඒ බොජ්ජංග ධර්මයන් තමන්ගේ මනස තුළ සම්පාදනය කරගනිමින් වාසය කළා කියන එකමයි. ඒ කියන්නේ අනෙක් භාවනාවක් වැඩුවත් ඒ සියල්ලම බොජ්ජංගයන් තුළට අපිට ඇතුළත් කරන්න පුළුවන්කමක් තියෙනවා. සති සම්බොජ්ජංගයේ තුලට අපි කතා කරනකොට සතර සතිපට්ඨානය පිළිබඳව අපි හඳුනාගෙන තියෙනවා. ඒ කියන්නේ අපි සිහිය වඩන ආකාරය පිළිබඳව අපි තේරුම් ගන්නකොට, හඳුනා ගන්නකොට අපිට හැම භාවනාවක් තුළින්ම අපි කරන්නේ මොකද්ද? ඒ සිහිය කියන දේ මුල් කර ගැනීම, ඒ තුළ ඒකාග්‍රතාවය උපදවා ගැනීමයි අපි සමතේ පැත්තෙන් සිද්ධ කරන්නේ. සිහිය මුල් කරගෙන සම්පජඤ්ඤය දියුණු කර ගැනීම, නැතිනම් නුවණ දියුණු කර ගැනීමයි විපස්සනාව පැත්තෙන් කතා කරන්නේ. නිසා ඒ හැම ආකාරයකින්ම වැඩුවත් අපි බොජ්ජංග වඩනවා කියන සංඛ්‍යාවට යනවා. සහ බොජ්ජංග ධර්ම ඉලක්ක කරගෙන වෙනමම භාවනාව සකස් කරගන්නටත් පුළුවන්කමක් තිබෙනවා. ඉතින් බොජ්ජංගයන් පිළිබඳව හඳුනා ගන්නකොට අපි පළමු බොජ්ජංගය පිළිබඳව මීට පෙර ආතුවේ හඳුනාගත්තේ සති සම්බොජ්ජංගය පිළිබඳව. එතකොට සති සම්බොජ්ජංගය කියනකොට අපි සති කියන ධර්මයේ පිළිබඳව කතා කරන්නට යෙදුණා. සිහිය, ඒ සිහිය පිහිටුවීම කුමන තැන්වලද සිහිය පිහිටන්නේ? කාය වේදනා චිත්ත ධම්ම කියන තැන්වල සිහිය පිහිටවනවා. ඒ නිසා ඒවා සතිපට්ඨානයේ ලෙස හඳුනා ගන්නවා. සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ මොකක්ද කියන එක පිළිබඳවත් අපි එතනදී වෙන් කරලා හඳුනා ගන්නට යෙදුණා. ඉතින් මෙන්න මේ ආකාරයට සිහිය දියුණු කිරීම තමයි සති සම්බොජ්ජංගයේහි වැඩිම බවට පත් වෙන්නේ. සිහිය කියන එක හැම වෙලාවකදීම හැම තැනකටම අදාළ වෙන ධර්මයක්. සිහිය නැතුව කිසිම දෙයක් අපිට නිවැරදි ලෙස සිද්ධ කරගන්නට පුළුවන් කමක් නැත්තේ කුසල පාක්ෂික ධර්ම. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සතිංච කෝහම් භික්ඛවේ සබ්බත්තිකං වදාමි. මහණෙනි, මම සිහිය කියන එක සෑම තැනකටම අදාළ කොට දේශනා කරනවා කියලා. ඒ කියන්නේ ඒක හැම තැනකටම සබ්බත්තික දෙයක් හැටියට තමයි භාග්‍යතුන් වහන්සේ සිහිය කියන දේ පනවලා තියෙන්නේ. ඒකට අපි දන්නවා සම්පජඤ්ඤයෙන් තොර සිහියක් ඇත්තේ නැහැ. හැම වෙලාවකදීම සම්පජඤ්ඤයෙන් තොර සිහියක් නැහැ. ඒ නිසා සිහිය කියලා කියන්නේ සම්පජඤ්ඤය හා අනුගතව යන, ඒ හා සමගාමී වූ කුසල චෛතසිකයක්. අකුසලයක් නැහැ නේ, අසති කියලා චෛතසිකයක් නැහැ නේ හිතේ. එහෙම වැඩ කරන චෛතසිකයක් නැහැ. කුසලයක් විතරයි තියෙන්නේ සති කියන චෛතසිකය. ඒක කුසල චෛතසිකයක්. සෝබන සාධාරණ චෛතසිකයක් තමයි සති කියලා කියන්නේ. හරනම් ඒක දැන් කුසලේත් සිහියේ දෙනවා, අකුසලේත් දෙනවා නම් ඒක ප්‍රකීර්ණක ධර්මයක් හරි වෙන්නේ නැපේනේ. ඒක දෙකටම සාපේක්ෂව යෙදෙනවනේ. සා කුසල් කරනකොට සිහියේ යෙදෙන්නේ නැහැ. ඒක ස්වභාවයෙන්ම සිත පවතින්නේ අසතිය තුල. ඒ නිසා ඒක වෙනමම චෛතසිකයක් ඉපදිලා ඒ වැඩේ කරන්න ඕනේ වෙන්නේ නැ, වෙන ධර්මයක් අවශ්‍ය වෙන්නේ නැහැ ඒ කටයුත්ත සිද්ධ කරන්න. හිත ස්වභාවයෙන්ම තියෙන්නේ අසතිය තුල. හැබැයි අසතිය තුල තියෙන සිහිය උත්පාදනය කළ කුසලයේහි පිහිටවන්නට සති කියන චෛතසිකය අවශ්‍ය වෙනවා. ඒක කුසල පාක්ෂික ධර්මයක් හැටියට ඒ නිසයි සංග්‍රහ කරලා තියෙන්නේ. ඉතින් මේ සති කියන
ධර්මයේ සති කියන චෛතසිකය ගත්තාම ඒක තමයි අපි සති සම්බොජ්ජංගයේ තුලදී දියුණු කරන්නේ. සති ඉන්ද්‍රිය බල වශයෙන් සහ බොජ්ජංග වශයෙන් දියුණු වෙනවා. බොජ්ජංග කියන වචනේ යෙදෙන්නෙම බෝධි අංග කියන වචනයත් එක්ක. ඒක අවබෝධයට පෙර ආතු අවබෝධයට සමීප වූ අංග කියන අර්ථයෙන් තමයි බොජ්ජංග කියන වචනේ සකස් වෙලා තියෙන්නේ. එතකොට යම් ධර්ම මාර්ගයක් ලෝකෝත්තර මාර්ගයක් උපදින්නට පෙර ආතුව වැඩෙන ධර්ම තමයි බොජ්ජංග ධර්ම කියලා හඳුන්වන්නේ. ඒ හින්දා මේ බොජ්ජංග ධර්ම ඉතාමත් සුවිශේෂ ධර්ම කොටසයක්. මේ බොජ්ජංග ධර්ම ඉලක්ක කරගෙන බොජ්ජංග භාවනාව කරන කෙනෙක් හැම වෙලාවකදීම එයා නිර්වාණය ඉලක්ක කරගත්ත නිවනට සමීප වුණ පුද්ගලයෙක් බවට පත් වෙනවා. එනිසා බොජ්ජංග කියන දේ අපේ ජීවිතයට ලං කර ගැනීම කියන එක අවශ්‍යයි. ඉතින් සිහිය පිළිබඳව අපි කතා කළා මොන තැන්වලද අපි සිහිය පිහිටවන්නේ කියලා. ඒ සම්පජඤ්ඤය හා අනුයාතව කාය වේදනා චිත්ත ධම්ම කියන මේ තැන්වල තමයි අපි සිහියෙහි පිහිටුවීම සිද්ධ කරන්නේ. එතකොට මේ සතිපට්ඨානයේ තුල සිත භාවිත කරන කෙනෙකුට ඒ සඳහා උපකාරක වන තව අවශේෂ ධර්ම සමූහයක් තියෙනවා. සතිය වඩන කෙනෙකුට එයාගේ ප්‍රායෝගික ජීවිතය තුළ ඒ සිහිය පවත්වාගෙන යන්න අවශ්‍ය නම් ඒ සිහිය පවත්වාගෙන යෑම සඳහා එයාට උදව් කෙරෙන තව ධර්ම කොටස ටිකක් තියෙනවා. ඒ ධර්ම කොටස ටිකත් එක්ක තමයි ඒ සිහිය දියුණු වෙන්නේ. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය සති සම්බොජ්ජංගයේ උපදින්න අවශ්‍ය තැන්වල යොදන කෙනෙකුට තමයි සිහිය පවත්වගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැති කෙනෙකුට සිහිය පවත්වගෙන යනවා කිව්වට එයාට සිහිය පවත්වන්න බෑ. ඇයි? එයාගේ සිහිය අතහැරෙනවා. එහෙනම් සිහිය තියෙන්න අවශ්‍ය පරිසරය එයා නිර්මාණය කරගන්නට ඕනේ. සිහිය රඳා පවතින්නට අවශ්‍ය තැන එයා නිර්මාණය කරගන්නට ඕනේ. මොනවද මේ සති සම්බොජ්ජංගයේ වැඩෙන්න ඕනේ, තියෙන්න ඕනේ කරුණු ටික මොනවද? පළවෙනි එක තමයි සති සම්පජඤ්ඤය තියෙන්න ඕනේ. සති සම්පජඤ්ඤය කියලා කියන්නේ සිහිය සහ නුවණ කියලා කතා කරන මේ ධර්ම දෙක අමුතුවෙන් පැහැදිලි කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. අපි බොහෝ වෙලාවල් වලට කතා කරලා තියෙනවා සාත්තක සම්පජඤ්ඤය, සප්පාය සම්පජඤ්ඤය, ගෝචර සම්පජඤ්ඤය සහ අසම්මෝහ සම්පජඤ්ඤය කියන මේ සම්පජඤ්ඤ හතර පිළිබඳව අපි හඳුනාගෙන තියෙනවා. එතකොට මේ සම්පජඤ්ඤයන්ගෙන් කරන වැඩ කොටස බොහොම සුළු වැඩ කොටසක් නෙමෙයි. ඒක මහා විශාල වැඩ කොටසක් මාර්ගයේ ඉපදවීම සඳහා සිද්ධ කරනවා. මේක ලෞකික ජීවිතේටත් ඕනම කෝණයකින් අපිට ගන්න පුළුවන්කම තියෙන ඉතාම සාර්ථකම බෙදීමක් තමයි මේ සම්පජඤ්ඤය කියන මේ බෙදීම. සාත්තක, සප්පාය, ගෝචර, අසම්මෝහ කියන මේ සම්පජඤ්ඤය කියන බෙදීම ලෞකික ජීවිතයකුණත් කෙනෙකුට සාර්ථක වෙන්න අවශ්‍ය නම් ඒ කෙනාට උනත් බොහෝ සෙයින් උදව් කරන දෙයක් තමයි. විශේෂයෙන්ම සාත්තක, සප්පාය, ගෝචර කියන කාරණා ටික අපි ලෞකික ජීවිතයට අදාළ කරගත්තත් කෙනෙකුට එයාට එයාගේ හිත දියුණු කරගන්න පුළුවන්කම ලැබෙනවා, හිත රැකගන්න පුළුවන්කම ලැබෙනවා ලෞකික වුණත් ඒ කාරණා ටික මුල් කරගෙන. ඉතින් කෙසේ වෙතත් මේ සම්පජඤ්ඤය කියන කාරණාවත් අපිට ඉතාම වැදගත් වෙන දෙයක්. මොකද ඒ සිහිය කියන දේ අර්ථාන්විත වෙන්නේ සම්පජඤ්ඤය නිසා. ඉතින් ඒ සම්පජඤ්ඤය කියන එක පැවිද්දෙකුට නම් පැවිදි ජීවිතේ හැම තැනකටම අදාළ කරගත්තාම, ගිහි කෙනෙකුට නම් ගිහි කෙනෙකුගේ ජීවිතේ හැම තැනකටම අදාළ කරගන්න තරමට තමයි එයාගේ නිර්වාණගාමිනී මාර්ගය, නිවන් දැක්කින මඟ එයාට උපදව ගන්න පහසුවක් සැලසෙන්නේ. ගොඩක් වෙලාවට අපිට නිවන් දැකීම සඳහා අවශ්‍යතාවයේ තිබුණත් අපිට ඒ ප්‍රතිඵලය ලබන්න බැරි වෙනවා නම් කෙනෙකුට ඒ බැරි වෙන්න තියෙන හේතුව තමයි මෙන්න මේ වගේ පුංචි කාරණා පිළිබඳව අපේ තියෙන අවධානයක් නැතිකම. ඒ කියන්නේ අපි කරන වැඩ කටයුත්තකදී, අපි කතා කරන වචනයකදී, සමහර විට අපි පැත්තකට වෙලා නිකන් අපි ඉඳගෙන ඉන්නකොට, සමහර ලාවට ඇලවෙලා ඇඳ ඉන්න වෙලාවක වෙන්න පුළුවන්. අපිට මේ සම්පජඤ්ඤය වැඩ කරන්නේ නැත්තම් අපේ හිත අපි නිකන් ඔහේ ලිහලා දාලා තියනවා නම් ඕන අරමුණක යන්න කියලා, අන්න ඒ කෙනාට සාර්ථකව මේ මාර්ගයේ ප්‍රතිපදාව වඩන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ හින්දා අපි හැම වෙලාවකදීම සම්පජඤ්ඤය කියන එක ජීවිතේට අපි ආදේශ කරගන්න ඕනේ. සම්පජඤ්ඤය කියන එක ජීවිතේ හැම තැනකටම අදාළ කරගෙන පවත්වන්න ඕනේ. කෙනෙක් එක්ක කතා කරනකොටත් ඒ තැනත් සම්පජඤ්ඤයක් තියෙන්නට ඕනේ අපිට. අසම්මෝහ වශයෙන් ඒක පවතින තැනට එනකන් එයාට සාත්තක, සප්පාය, ගෝචර වශයෙන් හෝ ඒ තැනක පවතින්න බෑ.
මම මේ කතා කරන වචනය කොහොම වචනයක් වෙන්න ඕනේද කියන එක ගැනනේ. අර ඉන්ද්‍රිය සංවර සීලයට අදාළව කතා කරනකොට නන්දක තෙරුන් වහන්සේ කොච්චර ඉන්ද්‍රිය සංවරයකින් යුක්තද කියනවනම්, ඉදිරිපස බලනකොටත් උන්වහන්සේට සිහිය තියෙනවා මගේ හිතට රාග සහිත අරමුණක් ඇසුරු නොවේවා කියන. එබඳු අදහසින්ම ඉදිරිපස බලනවා කියන. ඒ කියන්නේ බලලා හිත රාගයෙන් බැස ගන්න නෙමෙයි, බලන්න ඇස් දල්වනකොටත් උන්වහන්සේ සිහියෙන් තමයි මේ දේ කරන්නේ කියන. එච්චර ඉන්ද්‍රීහි සංවරයි කියලා. ඉතින් ඒ මොකක් නිසාද? ඒක තමයි සම්පජඤ්ඤේහි වැඩිම කියන එක. ඒ නිසා පැවිද්දෙක් හැටියට අපිට සම්පජඤ්ඤේ ගැන ප්‍රධාන අවධානයක් තියෙන්න ඕනේ. නිකන් අපි කුටියකට ගිහිල්ලා හිටියත් අපේ හිත අපි ලිහලා දාලා තියනවා නම් අරමුණු අතර පාවෙමින් 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 ඔහේ යන්න. එතකොට මොකද්ද වෙන්නේ? සම්පජඤ්ඤේ නැහැ. සම්පජඤ්ඤේ නැති නිසා අපි කෙලෙස් සහිත අරමුණු වලට ගියොත් මහා පීඩාකාරී තැනක අපි අන්තිමේටම ගිහිල්ලා නතර වෙන්නේ. ඒක ගිහි කෙනෙකුට උනත් අදාළයි, පැවිද්දෙකුට උනත් අදාළයි. ඒක හැම දිනාටම පොදු කාරණාවක්. ඒ නිසා වැදගත්ම දේ තමයි සති සම්බොජ්ජංගේ දිනු කරන කෙනෙක් පළවෙනියටම යාළඟ තියාගන්න ඕන දේ තමයි සති සහ සම්පජඤ්ඤය කියන එක. ඒකට තමයි සතිපට්ඨානය කියන කොටස ඇතුළත් වෙන්නේ. ඊට පස්සේ බාහිරව ඒකට අදාළ වෙන කාරණාව තමයි මුට්ටස්සති පුද්ගල පරිවර්ජනතා. මුට්ටස්සති පුද්ගල පරිවර්ජනතා කියලා කියන්නේ මුලා වුණ සිහි ඇති පුද්ගලයින් පරිවර්ජනය කිරීම. සිහි මුලා වුණ මිනිස්සු ගොඩක් මැද්දේ එළඹ සිටි සිහියෙන් ඉන්න අමාරුයිනේ. ඇයි මුලා වුණ සිහියෙන් ඉන්න ගොඩක් ඉන්නකොට මේ ඇවිල්ලා කොහෙන් හරි එකක් හැප්පෙන අපේ ඇඟේනේ. ඒකනේ සාමාන්‍යයෙන් ස්වභාවය. අර මේ තෙල් පාත්‍රයේ උපමාව දන්නවනේ නේ? තෙල් පත්තු උපම කියලා කියන්නේ තෙල් පාත්‍රයේ උපමාව. තෙල් පාත්‍රයක් මුව දක්වා පිරුණු තෙල් පාත්‍රයක් අරගෙන ජනපද කල්යාණීය මේ ගායනා කරන නටන ඒ මහා ජන සම්නිපාතයක් මිනිස්සු කවුරු සිහියෙන් ඉන්නව නෙමෙයිනේ නේ? පිටිපස්සෙන් වදකෙක් ඉන්නවා මේ තෙල් කටමැට්ටමට පිරලා තියෙන පාත්‍රයෙන් එක බිඳුවක් හරි පහලට ගලාගෙන ගියොත් මරනවා කියලා. එතකොට පින්ඩ පාත්‍රය ගියපු වහන්සලා දන්නවනේ නේ? තෙල් පින්ඩ පාත්‍රය ගිහිල්ලා තියෙනවා නම් දන්න කොච්චර අමාරුද තෙල් ටික අරගෙන පාත්‍රයෙන් හැලෙන්නේ නැති වෙන්න උඩට හැලෙන්නේ නැති වෙන්න අරන් එන්න කියලා. ඉතින් අර තෙල් පාත්‍රයෙන් එකක් පුරවගෙන එක බිඳුවක්වත් හැලෙන්නේ නැති වෙන්න අර මහා සෙනග මැද්දෙන් යනකොට තමන්ගේ හිත බිඳුණත් ඒත් ගැටලුවක්. කොහෙන් හරි ඇවිල්ලා හැප්පුණා කියලා ඒ සාර්ථක සාධාරණ වෙන්නේ නැහැ නේ? මැරෙන්නේ අපි. ඒ වගේ තමයි මුට්ටස්සති පුද්ගලයන් එක්ක වැඩිපුර අපි ආශ්‍රය තියනවා නම්, අපි කතා කරන්නේ ඒ අයත් එක්ක නම්, අපි හැසිරෙන්නේ ඒ අයත් එක්ක නම්, අපි එකට ඉන්න යන්නේ ඒ අයත් එක්ක නම්, එතකොට මොකද්ද වෙන්නේ? හැම වෙලාවකදීම එහෙම කරනකොට අපිම දන්නේ නැතුව අපේ අර සිහියෙන් ඉන්න තියෙන අවශ්‍යතාවයත් අයින් වෙලා ගිහිල්ලා සිහියෙන් අපි ඈත් වෙලා යනවා. සාමාන්‍යයෙන් ස්වභාවය තමයි අජ්ජහවසේන සත්තා සංසන්දන්ති සමෙන්ති කියන එකනේ. ඒ කියන්නේ අදහස් වශයෙන් තමයි ලෝකයේ සත්වයෝ සැසඳෙන්නේ සහ එකතු වෙන්නේ. අදහස් වශයෙන් වෙනස් මිනිස්සු කවදාවත් සැසඳෙන්නේ එකතු වෙන්නේ නැහැ. එහෙනම් දැන් අපේ හිත දියුණු කරගන්න කැමති නම් අදහස් වශයෙන් අපේ සැසඳෙන අය කවුද කියන එක ගැන අපි හොඳට කල්පනාකාරී වෙන්න ඕනේ. දැන් Tamanට මුලා වුණ සිහියක් වැඩි වශයෙන් තියනවා නම් අපිට වැඩිපුර සැසඳෙන්නේ කවුද? මුලා වුණ සිහිය ඇති තව කෙනෙක් තමයි වඩාත්ම සැසඳෙන්නේ. දැන් අපිට උවමනාව තියනවා මුලා වුණ සිහියෙන් අපි අයින් වෙලා සිහිය ඇතුව වාසය කරන්න ඕනේ කියලා. ඒ වුණාට අපේ හිතට ගැළපෙන්නේ කවුද? මුලා වුණ සිහිය ඇති අය. එහෙනම් අපි ඒ වෙලාවදී අපේ හිතට නොගැලපුණත් අපි ආශ්‍රය කරන්න ඕනේ කවුද? එළඹි සිහිය ඇති පුද්ගලයා. අපිට සමහර වෙලාවට ඒක හිතට බරක් හැටියට දැනෙන්න පුළුවන්. ඒක මේ ස්වභාවිකව මේ ප්‍රායෝගික ජීවිතයේ ඇතුලේ අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන සමහර කාරණා. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට අපේ හිත අයින් කරනවා ධර්මයේ කතා කරන කෙනෙක් එයාව ඇසුරු කරන්න අපේ හිත කැමති වෙන්නේ නැහැ සමහර වෙලාවට. ඇයි අපේ හිත කැමති අර මුලා වුණ සිහියෙන් ඉන්න නිකන් සාමාන්‍යයෙන් කතා කරලා හිටියම ආයා බොහොම හොඳ කෙනෙක් hina වෙලා හරි සුහද සීලීව ඉන්නවා කියලා අපි හිතනවා. හැම වෙලාවකදීම ගියත් නෑ නෑ ඔහොම නෙමෙයි මෙහෙම භාවනා කරන්න ඕනේ අපි මේක මේ ඊට වඩා වීරය කරන්න ඕනේ මේක මේ පැත්තට යමු වෙන්න ඕනේ එහෙම කියලා අර අපි ඉන්න ක්‍රමේ වෙනස් කරගන්න කතා කරන කෙනා මොකද්ද වෙන්නේ? මොකද්ද අප්පා මේ හැම වෙලෙම මේක කියනවා වීරය කරන්න ඕනේ කියනවා මේ පැත්තට දාන්න ඕනේ කියනවා අර හිතත් එක්ක ගැළපෙන්නේ නැති වෙනවා. එහෙනම් අපි හිත දියුණු කරන කෙනෙක් හැටියට හිත වඩන කෙනෙක් හැටියට හැම වෙලාවකදීම අපි තේරුම් ගන්න ඕනේ අර
මුට්ටස් ඇති පුද්ගලයෝ. ඒ කියන්නේ මුලා වුණ සිහි ඇති පුද්ගලයෝ අයින් කරලා ඒ අය පැත්තකට කරන්න. පරිවර්ජනය කියනකොට පරිවර්ජනය එක එක විදිහට අපිට කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ පරිවර්ජනය කියන එකෙන් අදහස් කරන්නේ ඔබ වහන්සේලාට දැන් ඇසුරු වෙන්න ඉන්න පරිසරයේ සම්පූර්ණම අතහැරලා දාලා කවුරු පේන්න තියෙන ගිහිල්ලා ඉන්න ඕනේ කියන එකම නෙමෙයි මේ කියන්නේ. සමහරට පිරිසක් හැටියට ඉන්නකොට එතන සමහර මුලා ඇති සිහි ඇති පුද්ගලයෝ ඉන්න පුළුවන්. හැබැයි Taman ඒ පුද්ගලයන්ගේ ගති ස්වභාවයට යන්නේ නැතුව ඒ අයගේ ගති ස්වභාවය අතහැරලා Taman එළඹ සිටි සිහියෙන් යුක්තව වාසය කරනවා. Taman දන්නවනේ තෙල් පාත්‍රය අරන් යනකොට දන්නවා යන්නේ කොහෙන්ද කියලානේ. Taman දන්නවා යන්නේ මේ ඉතාලම කල්පනාකාරී වෙන්න ඕනේ පාත්‍රෙන් තෙල් හැලෙන්නේ නැති එක ගැන විතරක් නෙමෙයි පිටින් ඇවිල්ලා හැප්පෙන්නත් පුළුවන් කියලා අපි දන්නවා. ඒ නිසා එළියෙන් එන්න පුළුවන් දේවල් ගැනත් කල්පනාකාරී. ඒ වගේ පිරිසක් එක්ක ඉන්නකොට අපි හරි කල්පනාකාරී වෙන්න ඕනේ ඒ අයගේ මුලා වුණ සිහිය නිසා අපේ දේට හානියක් නොවෙන්නේ. ඒ නිසා අපේ ක්‍රමානුකූල අපේ ජීවිතයේ ප්‍රතිපදාව අපි වෙනම හදා ගන්න ඕනේ. ඒ කියන්නේ මේ හැමොත් එක්කම අපි නිකම්ම මේ අපි එයාත් එක්ක ගිහිල්ලා ඝනසංගනිකාරාමතාවේහි ඉන්න අවශ්‍ය නැහැ සුහදතාවයේ තියාගෙන ඉන්නවා කියන දේ කරන්න. අපි දානෙට ඇවිල්ලා අපි ඒ අවශ්‍ය Tamanට වතක් තියෙනවා නම් නිහඬව ඒ වත කරලා බොහොම සුහදව hina වෙලා අපිට යන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අපි ඊට වඩා වැඩිපුර ගිහිල්ලා මොකද කරන්නේ? සමහරවිට කතාබස් කරන්න යනවා. අනිත් අයත් එක්ක අපි විවිධ දේවල් පිළිබඳව කතා කරනවා, සාකච්ඡා කරනවා. ඒක අපේ ප්‍රතිපදාවට අවශ්‍යත් නැහැ. අනික් කෙනාගේ ප්‍රතිපදාවට අවශ්‍යත් නැහැ. එකින් කිසිම දියුණුවක් ලැබෙන්නෙත් නැහැ කාටවත්. අන්න ඒ විදිහේ දේවල් සිද්ධ නොවිය යුතුයි අර සම්පජඤ්ඤයෙන් ඉන්න කෙනාට සහ මේ අපේ සිහිය දියුණු කරන්න අවශ්‍ය කෙනෙකුට. ඒ නිසා එබඳු අවස්ථාවකටපත් නොවෙන්න මුට්ටසති පුද්ගලයන්ගේ ස්වභාවය දැනගෙන අපි මොකද්ද කරන්නේ? ඒ පුද්ගලයෝ හැටියට මග හරින්න පුළුවන් නම් අවස්ථාව අනුව එහෙම මග හරිනවා. හැබැයි අපිට ඒබඳු පුද්ගලයින් එක්ක කටයුතු කරන්න වෙන වෙලාවල් තියෙනවා නම් අපි මොකද කරන්නේ? ඒ කටයුතු කරන්නේ නැතුව අපිට අනිවාර්යයෙන්ම කරන්න වෙන අවස්ථා තියෙනවා. සමහර දේවල් මගහැරලා යන්න බැරි වෙලාවල් එනවානේ. එතකොට ඒ පුද්ගල ගති ස්වභාව ටික මගහැරලා අපේ ගති ස්වභාවය ඇතුළේ අපි වාසය කරන්න සිහියෙන් පසු වෙනවා. අන්න ඒකට කියනවා මුට්ටස්සති පුද්ගල පරිවර්ජනතාවය. ඊට පස්සේ ඊළඟ කාරණාව උපට්ඨිත සති පුද්ගල පරිසේවනතා. ඒ කියන්නේ එළඹ සිටි සිහි ඇති පුද්ගලයෝ අපි ආශ්‍රය කරනවා. හැම වෙලාවකදීම ධර්මයේ පිළිබඳව කතා කරන, අපි සිහි නැතුව වෙනත් දේවල් කතා කරන්න ගියත් අපිට සිහිය ගැන කතා කරන, සිහිය උපද්දවලා දෙන, ඕක නෙමෙයි කතා කරන්න ඕනේ, ඕක මෙහෙමයි දකින්න ඕනේ කියලා අපිට නිවැරදි පැත්ත පෙන්නලා දෙන එළඹ සිටි සිහි ඇති පුද්ගලයෝ අපේ ආශ්‍රය සඳහා අපි ඉන්න පිරිස අතර අපි තෝරගන්නට ඕනේ. එතකොට තමයි අර සති සම්බොජ්ජංගේ උපදවගෙන සති සම්බොජ්ජංගේ පුරන්න වඩන්න අපිට පුළුවන්කම ලැබෙන්නේ. ඊට පස්සේ ඊළඟ කාරණාව තමයි තදදිමුත්තතා කියලා කියනවා. තදදිමුත්තතා කියලා කියන්නේ අර අසතිය කියන එකට යොමු නොවි සතිය පිළිබඳවම නැමුණු මනසින් සිහිය උපදවා ගැනීම පිළිබඳවම පිහිටි නැමුණා වූ මනසින් යුක්තව වාසය කිරීම කියන එක. මෙන්න මේ කියන කාරණා පිළිබඳව යෝනිසෝ මනසිකාරයේ පවත්වන කෙනා, ඒ කියන්නේ නුවණින් මෙනෙහි කරන කෙනා තමන්ගේ ජීවිතයේ එයා සති සම්බොජ්ජංගේ වඩන කෙනෙක් බවට පත් වෙනවා. එයා මේ සිහිය දියුණු කරන කෙනෙක්. එතකොට කෙනෙකුට ජීවිතයේ සති සම්බොජ්ජංගේ නිවැරදි විදිහට පවත්වාගෙන යන්න පුළුවන් නම්, සති සම්බොජ්ජංගේ ඉලක්ක කරගෙන තමන්ගේ මනස භාවිත කරන්න පුළුවන් නම් වෙන මොකුත් අවශ්‍ය නැහැ. ඒක අනිත් බොජ්ජංග ධර්ම පිරෙන, අනිත් බොජ්ජංග ධර්ම උපදින එකම දේ බවට පත් කරගන්න පුළුවන් මේ සති සම්බොජ්ජංගේ කියන කරුණ ඉලක්ක කරගෙන යන කෙනෙකුට උනත්. ඒ නිසා මේ සිහිය කියන දේ අපේ ඉලක්කයේ බවට පත්වන්නට ඕනේ ප්‍රධාන වශයෙන්. එතකොට නිවන් දකින්නවා කියන එක හිතන්න එපා මේ කරුණු මගහැරලා, මේ දේවල් මගහැරලා, මේ ක්‍රමවේද, මේ ප්‍රතිපදා මගහැරලා අපිට නිකම්ම බණ ටික අහගෙන දර්ශනය පිළිබඳව අහගත්ත පමණින් ඔබ වහන්සේලාගේ ජීවිතේට මේ නිවන සාක්ෂාත් වෙලා යයි කියලා හිතන්න එපා. එම වෙන්නේ නෑ සමහර හැමෝටම කියලා කියනව නෙමෙයි. තික්කපඤ්ඤ පුද්ගලයෙක් නම් බොහොම ඇසු මාත්‍රයෙන්ම ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි ඒ තික්කපඤ්ඤ පුද්ගලයෙක් බවට පත් වෙන්නේ සසරේ බොහෝ කාලයක් මේ විදිහටම මාර්ගයේ පුරප්පු වඩපු අය තමයි මේ මට්ටමට පත් වෙන්නේ. ඒ වගේම එබඳු තික්කපඤ්ඤ පුද්ගලයෝ බොහෝ සෙයින්ම බුදුරජාණන් වහන්සේ හමුවෙහිම ධර්මය අවබෝධ කරගන්න. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ඒ අය බුදුරජාණන් වහන්සේලා හමුවෙහිම ධර්මය අවබෝධ කරගන්නවා. මොකද ඒ අය තමන්ගේ මනස පුරුදු කරගෙන ආපු අය නිසා බුදුරජාණන් වහන්සේලා හමුවෙහිම ධර්මය අවබෝධ කරගන්නවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදිම
සමහර වෙලාවට මාර්ගඵල ලබන පිරිස් අඩු වුණානේ. ඒක වෙලාවක ඒකනේ අහන්නේ බුදුරජාණන් වහන්සේගේ ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මුල් කාලෙදී බොහෝ පිරිස් ධර්මය අවබෝධ කරගත්තා. දැන් ධර්මය අවබෝධ කරගන්න පිරිස්, අවබෝධ කරගෙන ප්‍රකාශ කරන පිරිස් අඩුවක් තියෙනවා කියලා. මේකට හේතුව මොකක්ද කියලා අහනවානේ. අපිට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදි මේක දකින්න පුළුවන්කම තිබුණා නම් ඊට පසු යුගයට ක්‍රමක්‍රමයෙන් එනකොට ඒක ගැන හිතන්නකෝ, ඒක කොහොමද වෙන්නේ කියලා. එනිසා හිතන්න එපා දර්ශනය බණ ටික අහලා ඇහූ පමණින් මේක සියල්ල පරිපූර්ණ වෙලා තේරුම් යයි කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒක අපිට මනස පුරුදු කරන්න වෙනවා. ආශ්‍රව බලවත් අපි පුරුදු කරගත්ත දේවල් ගොඩාක් තියෙනවා කෙලෙස් පැත්තට. අවිද්‍යාදී ආශ්‍රව ධර්ම නිසා අපි වැරදි විදිහටමයි හිතන්න හිත පුරුදු කරලා තියෙන්නේ. ඒක නිවැරදි පැත්තට ගන්න ගියාම අපේ හිත පවත්වන්න ඕනේ. නැවත නැවත හරි ආයාසයෙන් හිත එතන තියන්නට ඕනේ. ඒක අපිට මහන්සියක් ගන්න සිද්ධ වෙන දෙයක්. ඒ නිසා ඒ මහන්සිය ගන්නේ නැතුව හිතන්න එපා අපිට මේක නිකම්ම සාක්ෂාත් වෙයි කියලා. එහෙනම් ඔය බොජ්ජංගාදී ධර්ම වඩනවා කියන තැනදී අපේ ජීවිතයේ හැම අංගයක්ම හැම ඉරියව්වක් ළඟටම ඒක ඇතුළත් වෙන්න ඕනේ. හැම තැනකටම ඇතුළත් වෙන්න ඕනේ. ඒ විදිහට තමන්ගේ ප්‍රතිපදාව තමන් තුළටම නැඹුරු කරගෙන තමන්ගේ හැම චලනයකම හැම ඉරියව්වකම හැම සිතීමකම ඒ සිහිය නුවණ තියන්න උත්සාහවත් වෙන කෙනෙකුට තමයි ඒ ධර්මයේ නිවැරදිව අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එනිසා ඒ සති සම්බොජ්ජංගයේ පිළිබඳව කතා කරනකොට අපිට ඒ ධර්ම පිළිබඳව අපිට අවධානයක් යොමු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඊළඟට අපිට හම්බෙන බොජ්ජංගයේ තමයි ධම්මවිචය බොජ්ජංගය කියලා කියන්නේ. ධම්මවිචය සම්බොජ්ජංගය කියලා කියන්නේ මේ ධර්මයන් පිළිබඳව කරන සම්මර්ෂණයේ පිළිබඳව. ඒ කියන්නේ මොනවද අපි ධම්මවිචය සම්බොජ්ජංගයට අදාළ කරුණු කියලා කියන්නේ? ධම්මවිචය සම්බොජ්ජංගය කියලා කියන්නේ මාර්ගයේහි සම්මා දිට්ඨිය උපදවන්නට සමර්ථ වන ප්‍රඥාව තමයි මෙතනදී ඉලක්කගත කරන ධර්මයේ බවට පත් වෙන්නේ. සත්බොජ්ජංගයන්ගෙන් ධම්මවිචය සම්බොජ්ජංගය ප්‍රඥා ස්කන්ධයේහි සංග්‍රහවන ධර්මය. එතකොට ධම්මවිචය සම්බොජ්ජංගයට අයිති ස්කන්ධ ධාතු ආයතනාදී මේ ධර්මයන් පිළිබඳව කරනු ලබන විශ්ලේෂණය තමයි ධම්මවිචය සම්බොජ්ජංගයට අයිති. ඒ කියන්නේ ධර්ම කාරණා පිළිබඳව කරන විග්‍රහ කර ගැනීම. ඒ පිළිබඳව තමන්ගේ මනස පැවැත්වීම කියන එක. ධම්මානුපස්සනාව වඩන්න සතිපට්ඨානය තුළ බෙහෙවින්ම උදව් වෙන දේ මොකද්ද? ධම්මවිචය සම්බොජ්ජංගය. සති සම්බොජ්ජංගය කියන දේ තියෙන අසම්මෝහය කියන සම්පජඤ්ඤේ වඩන්න අවශ්‍ය වෙන ප්‍රධානම දේ බවට පත් වෙන්නේ මොකද්ද? ධම්මවිචය සම්බොජ්ජංගය. ඒ නිසා ධම්මවිචය කියලා කියන්නේ ඒ ධර්මයන් පිළිබඳව තියෙන අවබෝධය, ප්‍රඥාව, විචය එක් පිළිබඳව අපිට මෙනෙහි කරන්නට පුළුවන් වපසරිය තියෙනවා නම්, අපි හිතනවා නම්, ඒ පිළිබඳ විතර්කණය කරනවා නම් අපි ඒකට කියනවා ධම්මවිචය සම්බොජ්ජංගය කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ධම්මවිචය සම්බොජ්ජංගයේ පිළිබඳව දේශනා කරනකොට ධම්මවිචය කියලා කියන්නේ මොකක්ද? ධම්මවිචය සම්බොජ්ජංගයේදී අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආහාර සූත්‍රය. මට මතක හැටියට බොජ්ජංග සංයුක්තයේ තියෙන ආහාර සූත්‍රයේදී ධම්මවිචය සම්බොජ්ජංගඨානීය ධර්ම පිළිබඳව දේශනා කරනවා. කියන්නේ ධම්මවිචය සම්බොජ්ජංගයේ උපදින්න අවශ්‍ය වෙන ආහාර මොනවද? ධර්ම මොනවද කියලා දක්වනවා. ඒ කියන්නේ එයා හැම වෙලාවකදීම නුවණ පවත්තන දේවල් මොනවද? කන්න ධර්ම පිළිබඳව, සුක්ල ධර්ම පිළිබඳව, කන්න සුක්ල සප්පටි භාග ධර්ම පිළිබඳව එයා සිහිය පවත්තනවා කියන්නේ. ඒ කියන්නේ කළු ධර්ම, සුදු ධර්ම, කළු සුදු මිශ්‍ර ධර්ම පිළිබඳව. ඒ කියන්නේ මොනවද? කුසලා කුසල ධර්ම පිළිබඳව මේ තව විදිහකින් කතා කරන්නේ. කන්න ධර්ම කියලා කියන්නේ මොනවද? කළු කර්ම කියලා කියන්නේ අකුසලයන්ට. සුක්ල කර්ම නැතිනම් සුදු කර්ම කියලා කියන්නේ මොනවද? කුසල කර්මවලට. කන්න සුක්ක සප්පටි භාග ධම්ම කියලා කියන්නේ මොනවද? සුදු කළු මිශ්‍රව යෙදෙන ධර්ම. කම්ම සුක්ක සප්පටි භාග ධර්ම කියලා කියනවා මිශ්‍ර කර්ම කියන එක. එතකොට මේ පිළිබඳව පවත්වන මේ නුවණ ධම්මවිචය සම්බොජ්ජංගයේ උපදින්නට ආහාර හැටියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. කියන්නේ මේක සමස්ත වූ ධම්මවිචය සම්බොජ්ජංගය කියලා කිව්වා නෙමෙයි. ධම්මවිචය සම්බොජ්ජංගය උපදින්නට තියෙන ආහාරයක්. මේක යෝනිසෝ මනසිකාරය කිරීම තුළ තමයි තමන්ට ධම්මවිචය සම්බොජ්ජංගය උපදවන්න පුළුවන්කම තියෙන්නේ. කියන්නේ දැන් අපිට මේ ධර්ම පිළිබඳව කරනු ලබන ගැඹුරු ව්‍යවස්ථාපනයක් නැති වුණොත්
අපිට කුසලා කුසල ධර්ම පිළිබඳව සහ කුසලා කුසල සප්පටිභාග ධර්ම පිළිබඳව හඳුනා ගන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. අපිට බොහොම සරල දෙයක් හැටියට කෙනෙකුට වර්ගීකරණය කරගන්නට පුළුවන්. කුසල ධර්ම කියලා කිව්වහම මේ කියන්නේ අපි පින්කම් කරන වෙලාවට කුසල ධර්ම උපදව ගන්න වෙලාවට මේක තමයි මේ ශුක්ල ධර්ම කියලා කියන්නේ. එතකොට කන්න ධර්ම කියලා කියන්නේ මොනවද? අපිට අකුසල් විතර්ක උපදින වෙලාවට මේවා තමයි කළු කර්ම. එතකොට මේ දෙකෙන්ම සමහර වෙලාවට මිශ්‍ර වෙනවා නම් මේක තමයි මේ සප්පටි භාග ධර්ම කියන්නේ කියලා අපිට බොහොම සරලව මේක වර්ගීකරණය කරගන්න පුළුවන්කම තියෙනවා. නමුත් හිත වඩන කෙනෙකුට ධම්මවිචය සම්බොජ්ජංගේ උපදව ගැනීම සඳහා තියෙන ආහාරය සහ යෝනිසෝ මනසිකාරයේ පවත්වන විශේෂ හැටියට මේ කරුණු ටික දිහා බැලුවහම මේක ඉතාම සූක්ෂමව තමන්ගේ සිත පිළිබඳව කරගනු ලබන වර්ගීකරණයක් හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට කන්න ධර්ම, සුක්ල ධර්ම, කන්න සුක්ක සප්පටිභාග ධර්ම පිළිබඳව අපිට පොදුවේ හඳුනා ගැනීමක් නැහැ. අපි ඒක සිද්ධ කරන්නේ අර මහා පරිමාණ චිත්‍රයක් ඇතුලේ අපි පොදුවේ ඇති වර්ණකයක් ගැන කතා කරනවා වගේ තමයි අපි කෙලින්ම ඒ ගැන කතා කරන්නේ. කියන්නේ අර අපි නිතර කියන උපමාවක් තියෙන අර පැහිගෙන එන ගොයන් ටික, පැහෙන ගොයන් ටික දිහා බලලා අපි කහපාටයි කියලා කියනවා වගේ ඒක ඇතුලේ කොළ පාට, තව පාට ගොඩක් තියෙනවනේ නේ. ඒවා දකින්නතර අර පොදු එක දිහා බලලා අපි මේ පේන පාට ගැන කතා කරනවා. හැබැයි ඒ පාට විතරක් නෙමෙයි ඒකේ තියෙන්නේ, තව ගොඩක් තියෙනවා. අර ඒ වගේ මේ ධම්මවිචය සම්බොජ්ජංගේ ඇති කරගන්න කෙනා යෝනිසෝ මනසිකාරයේ පවත්වනකොට එයා තමන්ගේ හිතේ උපදින කුසලා කුසලයන් පිළිබඳව තේරුම් ගන්නවා කියන දේම ඉතාම සූක්ෂමව තේරුම් ගන්නවා. එයා දන්නවා කුසලය කියන්නේ මොන වගේ උපදින සිද්ද, අකුසලය කියන්නේ මොන වගේ උපදින සිද්ද. දැන් අපිට ආශ්‍රව ධර්මයන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව අපිට වැටහෙන්නේ නැහැ. උපාදානයේහි ක්‍රියාකාරකම පිළිබඳව අපිට වැටහෙන්නේ නැහැ. එතකොට මේ අකුසලයන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අපිට තේරුම් ගැනීමක් නැහැ. අපි පිනක් කරනවා. හැබැයි පින කරන තැනදී ඒකේ කුසලයේහි ක්‍රියාව මොකද්ද? අකුසලයේහි ක්‍රියාව මොකක්ද කියන එක ගැන අපිට වටහා ගැනීමක් ඇත්තේ නැහැ. ඒ නිසා තමයි අපිට පින කරනවා කියන පුද්ගල භවයේහි පැවැත්ම හැම වෙලාවකදීම තියෙන. මම මේ මල් ටික අරගෙන ගිහිල්ලා මම පූජා කළා. එතකොට ඒක ඇතුලේ අපි පොදු චිත්‍රය අරගෙන කියනවා මේක මොකද්ද? මේක පිනක්. මම ගිහිල්ලා මල් ටික පූජා කරා. ඒක පිනක්. එතකොට මේ මම කියලා ගත්ත එක පින දෙයක. ඒක මම කියන එක කුසලයේ දෙයක, සුක්‍ල ධර්මයේ දෙයක. නේද? අස්මිමානෙනි. වෙමි කියන හැඟීමනේ. මම ඉන්නවා කියන එක වෙමි කියන හැඟීම. ඒක කියන්නේ මානෙ කියලා. එතකොට ඒක කෙලෙසයක්ද නික්ලේසයක්ද? ඒක කෙලෙසයක්. වෙමි කියන එක ඒක සංයෝජන ධර්මයක්, ඒක බැඳීමක්. එතකොට අපිට ඒ ධර්මයන්ගේ පුද්ගලාදී භාව වශයෙන් පවතින එක ඒකත් අපිට ඇති කරගන්න ආශ්‍රවයන්ගේ ක්‍රියාකාරකමක්. එතකොට අපිට පේනවා මේ ධර්ම පිළිබඳව විශ්ලේෂණය කර ගැනීමේදී කුසල ධර්ම වෙන්නේ මොනවාද? අකුසල ධර්ම වෙන්නේ මොනවාද? ඒ වගේම මේ ධර්මයන්ගේ පැවැත්ම මත කන්න සුක්ක සප්පටි භාග ධර්ම වෙන්නේ මොනවාද කියලා අපිට පේන්න පටන් ගන්නවා. ඒක ඇතුලේ අර සම්පූර්ණම ස්කන්ධ ධාතු ආයතන ආදී වශයෙන් ඒ ධර්මයන් පිළිබඳව පවත්වන නුවණ තමයි දිනු වෙන්නේ. චිත්තචෛසික ආදී වශයෙන් ඒ ධර්මයන්ගේ පැවැත්ම වෙන් කරගන්න එයා දක්ෂයි. ධම්මවිචය සම්බොජ්ජංගේ තියෙන කෙනා එයා දන්නවා කුසල සිතක් කියන්නේ මොකද්ද? ඒ කුසල සිතේ යෙදෙන ධර්ම මොනවාද? අකුසල සිතක් කියන්නේ මොනවාද? ඒ සිතේ යෙදෙන ධර්ම මොනවාද? ඊට පස්සේ කෙලෙසුන්ගෙන් ඒ ධර්ම ඇසුරු වෙන්නේ කොයි විදිහටද? මේක සප්පටි භාග ධර්ම කියලා කියන්නේයි. එතකොට එයා දන්නවා ලෞකික කුසලයක් කරන තැනකදී ඒක කළු සුදු මිශ්‍ර වෙන්නේ මොන විදිහටද? ඒ හැම දෙයක් පිළිබඳව මෙයා අවබෝධයක් තියෙනවා. ඒ තුළ එයා සත්වපුද්ගල භවආදී වශයෙන් අරගෙන එතන රැවටෙන්න යන්නේ නැහැ. එතකොට බලන්න දැන් ඒ ධම්මවිචය සම්බොජ්ජංගේ වුණත් ඒක උපදින්න අවශ්‍ය ආහාර කියලා දක්වන, ඒක උපදින්න අවශ්‍ය බිම හැටියට දක්වන තැන අපිට කුසලා කුසල ධර්මයන් පිළිබඳ කරන විනිශ්චයේ ඉඳලා බොහොම ගැඹුරු තැනකට ඒක අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අපිට ධම්මවිචය සම්බොජ්ජංගේ දිහා බැලුවාම මේ බොජ්ජංගේට අදාළව අපිට ස්කන්ධ ධාතු ආයතන ආදී මේ ධර්මයන් පිළිබඳව තියෙන චිත්තචෛසික ආදී ධර්මයන් පිළිබඳව තියෙන විමසීමේ නුවණම තමයි අපි ධම්මවිචය සම්බොජ්ජංගේ හැටියට හඳුනගන්නේ. හැබැයි මේ ධම්මවිචය සම්බොජ්ජංගේ හැටියට අපි මේ විමසීමේ නුවණ හඳුනගත්තට ආහාර හැටියට පෙන්වනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොනවාද?
කන්න සුඛ සහ කන්න සුඛ සප්පටි භාග ආදී මේ ධර්මයන් පිළිබඳව තියෙන නුවණ, කුසලා කුසල ධර්ම, සාවජ්‍ය අනවජ්‍ය ධර්ම පිළිබඳව තියෙන නුවණ තමයි බුදුරජාණන් වහන්සේ එතනදී පැහැදිලි කරලා දක්වන්නේ. එතකොට ඒක අර අපි තේරුම් ගන්නට ඕනේ, ඒක අර ස්කන්ධ ධාතු ආයතන වශයෙන් තියෙන නුවණටම ගිහිල්ලා හැපී සිටිනවා කියලා. ඒ කියන්නේ අපිට පුද්ගල භාව වශයෙන් හම්බෙන කුසල් කරන පුද්ගලයෙක්, අකුසල් කරන පුද්ගලයෙක් මෙබඳු ආදී වශයෙන් ඇසුරුවන තැනක අපිට පේනවා මේ චිත්තචෛසික ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙන විදිහ මොකද්ද. එතකොට ඒක නේද මේ පුද්ගලයෙක් විදිහට නැවත කෙලෙස්යන්ගෙන් ඇසුරු වෙන එක අකුසලයක්. එතකොට මේ විදිහට කුසල සහ අකුසල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය තුළ නේද මේ කන්න සුක්ඛ සප්පටි භාග මේ ධර්මයන්ගේ පැවැත්ම හම්බ වෙන්නේ කියන මේ අවබෝධය එයාට ක්‍රමානුකූලව ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක අර සාමාන්‍ය මට්ටමින් හඳුනගත්තට වඩා බොහොම විශේෂයෙන් මෙයාට ඒ ධම්මවිචේ සම්බොජ්ජංගයේ තුල නුවණ පවත්තන කෙනෙකුට ඒ සියුම් මේ තුල නුවණ පවත්තන්න පුළුවන් විශේෂ පරාසය තමයි ඒක. ඉතින් මෙන්න මේ විදිහට ධම්මවිචේ සම්බොජ්ජංගයේ උපදින්න යනකොට නූපන් ධම්මවිචේ සම්බොජ්ජංගයේ උපදින්න හේතු වෙන්නේ මොකද්ද? එයා කරන අර මානසිකාරය කුසල කන්න ධර්ම, සුක්ල ධර්ම, කන්න සුක්ක සප්පටි භාගාදී ධර්ම වශයෙන් තමන්ගේ පුද්ගල භව ඇති වෙන තැනක මේ ස්කන්ධයන්ගේ හට ගැනීම සිද්ධ වෙන තැනක ඒ චිත්තචෛසික ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය හම්බෙන තැනක එයා සිහිය සහ නුවණ පවත්වනවා. ඒක තමයි ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩන ඒ කෙනාගේ ලක්ෂණයේ බවට, ස්වභාවයේ බවට පත් වෙන්නේ. ඒක තමයි ආහාරයේ නූපන් ධම්මවිචේ සම්බොජ්ජංගේ උපදවන්නට, උපන් ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩි දියුණු කරන්නට හේතුවක් බවට පත්වන්නේ අන්න ඒ කාරණාව. ඒ වගේම මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩනකොට දක්වනවා තවත් ධර්ම තියෙනවා මේක උපදවන්නට අවශ්‍ය වෙන, ධම්මවිචේ උපදින්නට උපකාර වෙන තව ධර්ම සමූහයක් තියෙනවා. මොනවාද මේ ධර්ම සමූහය? පරිපුච්චිකතා. පරිපුච්චිකතාව තියෙන්නට ඕන. පරිපුච්චිකතා කියලා කියන්නේ මොකද්ද? පුච්ඡා කියලා කියන්නේ අපි පුච්ඡති කියන්නේ විමසයි කියන එකනේ. ඊළඟ යම්කිසි දෙයක් පිළිබඳව පුච්ඡති කියලා කියන්නේ විමසනවා කියන එක. එතකොට පරිපුච්ඡකතා කියලා කියන්නේ හාත්පස කරුණු විමසීම කියන එක. එතකොට තමන්ගේ නුවණින් යුක්තව හැම වෙලාවකදීම කරුණු කාරණා පිළිබඳව විමසීමේ ගතියක් තමන් සතුව තියෙන්නට ඕනේ. විශේෂයෙන්ම ධර්ම කාරණාවන් පිළිබඳව, ගැඹුරු ධර්ම කාරණාවන් පිළිබඳව නුවණැති සබ්‍රක්‍මචාරින් වහන්සේලා වෙතින් නැවත නැවත කරුණු කාරණා විමසමින් ඒ පිළිබඳව තේරුම් ගනිමින් ඒ පිළිබඳව ගවේෂණය කරන කෙනෙකුට තමයි ඒ ධම්මවිචේ සම්බොජ්ජංගේ බොහොම පිරිසිදුව දියුණු කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒක දැන් අපි ගොඩක් වෙලාවට අපිටම ධර්ම කාරණා පිළිබඳව ත්‍රිපිටකය පරිහරණය කරමින්, අටුවා ටීකා පරිහරණය කරමින් අපිට පුළුවන්කම තියෙනවා ඒ කරුණු කාරණා පිළිබඳව අවබෝධයන් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි මේ ධර්මයේ තේරුම් ගැනීමේදී තියෙන විශේෂත්වය තමයි ඒක හැම වෙලාවකදීම අනෙක් අයත් එක්ක, ගුරුවරුත් එක්ක නිතරම ඒ තමන්ට වැටහෙන කරුණ පිළිබඳව සාකච්ඡා කිරීම හරි වැදගත්. මොකද ඒ සාකච්ඡාව තුළ තමයි අපේ ඒක තේරුම් ගැනීමෙහි ප්‍රමාණය අපිට වටහා ගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්නම් සමහර විට අපි ස්ථාවර කරගන්න අදහස ඒ කරුණ කාරණා විමසීම තුළ අපි වැරදි විදිහට වැරදි කෝණයකින් ගත්ත දෙයක් වෙන්න පුළුවන්කමක් තියෙනවා. එහෙනම් ඒක තව දහම්පරයායන් එක්ක ගැලපෙන තැන් පිළිබඳව අපිට තේරුම් ගන්න පුළුවන් නුවණැති සබ්‍රක්‍මචාරින් වහන්සේලා හා සමග කරන සාකච්ඡාවන් තුළ. ඒ විදිහට තමයි මේ ධර්ම කාරණා පිළිබඳව අපි නිතරම මේ පරිපුච්ඡ කතාවන් තියාගන්නට ඕනේ. ඒ පරිපුච්ඡ කතා නැති වුණොත් ධම්මවිචේ සම්බොජ්ජංගය එක වැඩෙන්න එක හානියක් බවට පත් වෙනවා. ඇයි හැම වෙලාවකදීම අර තමන්ගේ පැත්තෙන් විතරනේ ඒක විමසීම කියන දේ එන්නේ. ඒතකොට තමන්ට පේන විදිහ විතරයි හැම වෙලාවකදීම දකින්නේ. දැන් අර ඥාන පිළිබඳව කතා කරනකොට කරන්නේ නේ අමිශ්‍රව එකම ඥාන ටිකක් විතරක් පවතින පැවතගෙන ගියොත් මොකද්ද වෙන්නේ? ඒක බුද්ධිමත් ජීවි කොටහසයක් බිහි කරන්නේ නැහැ කියනවනේ. විවිධ වශයෙන් ඒ කලවම් වෙලා යනකොට තමයි ඒ කොටහසේ බොහොම බුද්ධිමත් කොටහසයක් බවට පත් වෙන්නේ කියලා කියනවා. ඉතින් ඒ වගේ තමයි අර අපිට තමන්ගේ මනස ඇතුළෙන්ම මේ කරුණු කාරණා විමසීම කියන එක තියාගෙන හිටියහම මොකද වෙන්නේ? ඒකට බාහිරින් අපිට නුවණැති සබ්‍රක්‍මචාරින් වහන්සේලාගේ අදහස් වලින් ඒක පෝෂණය වෙන්නේ නැති වුණොත්
සමහර විට ඒක බොහොම වැරදි තැනකට තමන්ගේ අදහස පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒවා නිතර විමසන්නට ඕනේ. නිතර සාකච්ඡා කරන්නට අවශ්‍යයි. දැන් අපි වුණත් බොහෝ ධර්ම කාරණා පිළිබඳව අපිට කරුණු කාරණා පිළිබඳව වැටහෙනකොට අපි ගොඩක් සාකච්ඡා පවත්වනවා. ස්වාමීන් වහන්සේලට කතා කරලා වෙනම අපි සාකච්ඡා කරනවා මේක කොහොමද වෙන්නේ. ඒකට මේක මෙහෙම අර්ථය මෙහෙම කිව්වහම අනිත් තැන් වලට ගැලපෙනවද? ඒක අඩුම තරමේ ස්වාමීන් වහන්සේලා පවා සමහර ලාවට යම් දහම් කරුණු පිළිබඳව අපිට කතා කරලා මේක මේක මේ විදිහට බලන්න පොඩ්ඩක්. මේක විමසන්න පොඩ්ඩක්. තව ටිකක් කරුණු මේකට හොයන්න. හොයලා මටත් කියන්න මේ මේ තැන් වලට මේක පොඩ්ඩක් ගලපලා කියන්න. එහෙම කියන. ඇයි ඒකට හේතුව? මේ පරිපුච්ඡේ කතාව හැම කෙනෙකුටම ඕනම කෙනෙකුට ඉතාම වැදගත් දෙයක්. ධම්මවිචය සම්බොජ්ජංගේ දියුණු කරගන්න මේ පරිපුච්ඡේ කතාව කියන එක වැදගත්. ඒ නිසා ඒ පරිපුච්ඡේ කතාව කියන එක නුවණැති සබ්‍රක්‍මචාරීන් අතර නිරන්තරයෙන්ම තියෙන්න ඕන දෙයක්. ඒක නැති වුණොත් එහෙම කොයි වෙලාවකවත් ඒ ධර්මය අපිට අරගෙන යන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. නිවැරදිව අවබෝධ කරගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා තමයි අපේ ප්‍රායෝගික භාවිතය කියන එක ධර්මයේහි ඒකට අදාළ වන ප්‍රධානම කාරණාවක් තමයි ධම්මවිචේ සම්බොජ්ජංගේ. ධම්මවිචේ සම්බොජ්ජංගේ අපිට දියුණු කරගන්න සිද්ධ වෙන්නෙම ඒක දියුණු කරගන්න සිද්ධ වෙන්නෙම අපි ගිහිල්ලා කුටි ඇතුළට වෙලා භාවනා කරන කෙනෙක් නෙමෙයි. ධම්මවිචේ සම්බොජ්ජංගේ දියුණු කරගන්න තියෙන්නේ කුටි ඇතුළට ගිහිල්ලා අපි අහගත්ත දේ අපි භාවනා කරන එකෙන් නෙමෙයි ධම්මවිචේ සම්බොජ්ජංගේ කියන එකට අදාළ කරුණු ගොඩනගා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒක උපකාරක තවත් ධර්මයක් ධම්මවිචේ සම්බොජ්ජංගේට. අපි දන්නේ නැත්තම් කුටියට ගිහිල්ලා විමසන්නේ මොකද්ද කියලා. අපි කොහොමද නුවණ පවත්වන්නේ කියලා අපි තේරුම් ගන්න නැත්තම් මොකද්ද පිරිසිඳ දකින්න ඕනේ කියලා හරියට අපි දන්නේ නැත්තම් මොකද්ද ප්‍රහාණය කරන්න ඕනේ කියන එක ගැන අපි දන්නේ නැත්තම් අපි මොකද්ද කරන්නේ? ඒ නිසා අපිට අනිවාර්යයෙන්ම ඒකට අපේ අධ්‍යයනයේ ඊටාම වැදගත්. ඒ නිසා මෙන්න මේ ටික අපිට කරන්න කියලා කවුරු හරි කියනකොට ඒක අපි කිව්වත් කවුරු කිව්වත් සාමිනාන්සල කිව්වත් ඒක මෙන්න මේ ටික කරන්න කියන එක වැදගත් තමයි. ඒක තමයි ප්‍රායෝගිකව කරන්න ඕනේ. හැබැයි ඒ කරන්න කියන දේ පිළිබඳව මම කතා කරනවා නම් මම කතා කරන්නේ මම ආපු ලොකු ගමනක ප්‍රතිඵලයක් හැටියට නිවහසලට කතා කරන්නේ. මේක මේ විදිහට කරන්න මේක මේ දේ ලබන්න පුළුවන් කියන එක ගැන කතා කරන්නේ මම ආපු ලොකු ගමනක ප්‍රතිඵලයක් හැටියට. ඒ ප්‍රතිඵලය කියන තැනින් පමණක් ඔබ වහන්සේලාට ඒ සියල්ල ලබා ගන්න පුළුවන් කියලා හිතන්න එපා. ඒකෙදි මොකද්ද තියෙන්න ඕනේ? ඔබ වහන්සේලාගේ විමසීම කියන එකත් තව දුරටත් තියෙන්න අවශ්‍යයි. කරුණු කාරණා පිළිබඳව අවබෝධයක් නැත්නම් දැන් මම ස්කන්ධ පිරිසිඳ දකින්න ඕනේ කියලා කියනවා. මම කිව්වත් කියන්නේ ওই ටිකනේ. හැබැයි ස්කන්ධ පිරිසිඳ දකින්න ඕනේ කොයි විදිහටද? මොකද්ද මේ ස්කන්ධයන්ගේ ස්වභාවය? මොකද්ද ලක්ෂණ? මේ කියන කාරණා පිළිබඳව හාත්පස නුවණක් නැත්නම් ඔබ වහන්සේලා මොකද්ද පිරිසිඳ දකින්නේ? ස්කන්ධ දකින්නවා කියලා මොකද්ද පිරිසිඳ දකින්නේ? හරි, ස්කන්ධ තමයි දකින්න ඕනේ. ඒකට මොකද්ද පිරිසිඳ දකින්නේ? ඒ නිසා නිකම්ම හිතන්න එපා අපිට එකපාර අපිට ඇවිල්ලා අවබෝධයේ තියෙනවා මේ නිකම්ම භාවනාවෙන් ලැබෙනවා ඒ ඔක්කොම ස්කන්ධ ගැන දැනුම ලැබෙනවා එහෙම හිතන්න එපා. ඒක අපි අධ්‍යයනය කරන්න ඕනේ. අපි ඒක කියවන්න ඕනේ. ඒ ඇති කරගන්න දැනුම පිළිබඳව නැවත නැවත පරිපුච්ඡ කතා තියෙන්න ඕනේ. ඒවා නැවත නැවත නුවණැති කල්යාණ මිත්‍ර සබ්‍රක්‍මචාරින් වහන්සේලා සමග සාකච්ඡා කරන්න ඕනේ. එතකොට ගැළපෙන තැන් නොගැළපෙන තැන් තව සූත්‍රයන්ට බහලා බලන්න ඕනේ. අන්න ඒ විමසීමේ නුවණ මාර්ගයෙන් හෝ ප්‍රතිපදාවෙන් අන්නතර වූවක් නෙමෙයි. ඒක ප්‍රතිපදාවෙන් බැහැර වුණ දෙයක් නෙමෙයි. මොකද ඒ ධර්මකාරණා පිළිබඳව මේ ස්කන්ධයන්ගේ ස්වභාවය මේක, ආයතනයන්ගේ ස්වභාවය මේක, පටිච්චසමුප්පාදයේ ස්වභාවය මේක. මේ විදිහට විමසන එක හැම වෙලාවකදීම ඒ ධම්මවිචය සම්බොජ්ජංගය කියන එක දියුණු කරන්න හේතුවක් වෙනවා. ඒකෙන් වැඩෙන්නේ ප්‍රඥාව. ඒකෙන් වැඩෙන්නේ සම්මා දිට්ඨිය තමයි ක්‍රමානුකූලව වැඩිවීමට යන්නේ. ඒ හින්දා ඒ කරුණු අපේ ජීවිතයට එකතු කරගන්නට අවශ්‍යයි. ඒ නිසා පරිපුච්ඡ කතාව කියන එක ඒකිතාම වැදගත්. ඒ නිසා ඒක නිරන්තරයෙන්ම ස්කන්ධ ධාතු ආයතන පටිච්චසමුප්පාදී ධර්මයන් පිළිබඳව තමන්ගේ නුවණින් නැවත නැවත විමසීම, නුවණැති කල්යාණ මිත්‍ර සබ්‍රක්‍මචාරින් වහන්සේලා සමග නිරන්තරයෙන් මේ පිළිබඳව විමසමින් කරුණු කාරණා සාකච්ඡා කිරීම කියන එක ඉතාම වැදගත්. ඒ වගේම ඊළඟ දේ තමයි වත්තු විසද කිරියතා කියලා කියන්නේ. වස්තු විසද කිරියතා කියලා කියන්නේ වස්තුන්ගේ තියෙන පිරිසුදු බව. වස්තුන්ගේ තියෙන පිරිසුදු බව කියලා කියන්නේ ආධ්‍යාත්මික වස්තු සහ බාහිර වස්තු පිළිබඳව තියෙන පිරිසුදුකම ඊටාම වැදගත්.
යම් කිසි කෙනෙකුගේ හිත වැඩෙන්න, හිත දියුණු වෙන්න, ප්‍රඥාව දියුණු වෙන්න, ඒ ප්‍රඥාව දියුණු කරගන්න පුළුවන් විදිහේ පිරිසිදු පරිසරයක් තියෙන්න අවශ්‍යයි. දැන් නිකන් බලන්නකෝ, ඒ කාලේ ඔය මේ විහාර ගොඩනඟල තියෙන තැන් මොන වගේ පරිසරද කියලා, විශේෂයෙන්ම ආරණ්‍ය සේනාසන, ඊට පස්සේ අනුරාධපුර මහා විහාරයේ තියෙන සැලැස්මවල්, ඒ දේවල් කොච්චර පිළිවෙලට ගොඩනඟල තියෙනවද කියලා, ඒ කුටිවල තියෙන ප්‍රමාණ, ඒ කියන්නේ සයිස් එක, කුටි එක තියෙන ඒ වගේ දේවල් පවා විමසලා බලන්න. ගොඩක් වෙලාවට කන්දක් තිබ්බොත්, චෛත්‍යයක් තිනකොට ඒ දවස්වල කන්දක් තිබ්බොත් ආරණ්‍යකුයි චෛත්‍යකුයි ඉස්සර තිබිලා තියෙනවමනේ නේ. උතුරුමැද පළාත් විශේෂයෙන්ම පේන හැම කන්දක්ම, කන්දකම ආරණ්‍යයක් තියෙනවා. ඇයි? අර ඈත පේන පරිසරය ඒ භාවනා කරන අයට බොහොම හරි හිතට පහසුවක් තියෙන. ඒ නිසා තමයි ඒක හදන්නේ. මොකද අර ගිහිල්ලා අර හිස් අවකාශය දිහා බලාගෙන ඉන්නකොට ඒ කෙලවරක් නොපෙනෙන අවකාශය දිහා දැකීමෙන්ම ඒ උදව්ව ලැබෙනවා. තමන්ගේ ඥාන විශේෂයටත් ඒ ලැබෙන උපකාරය ඒ විදිහටම උදව් වෙනවා. ඒ කියන්නේ ඒකෙන් ප්‍රඥාව උපදිනවා කියලා නෙමෙයි මේ කිව්වේ. හොඳේ ඒ ස්වභාවය තමන්ගේ හිත තැම්පත් කරලා નિરાයාසයෙන්ම අර ප්‍රඥාව උපදවන්න උදව් කරනවා. අන්න ඒ නිසා මේ වත්තු විසද කිරේතා කියන කේදී අදහස් කරන්නේ බාහිර පරිසරය තමන්ගේ මනසේ පිරිසුදු බව ඇති කර ගැනීමට උදව් වෙන විදිහට ඒක පිරිසුදු තියාගන්න ඕනේ. ආධ්‍යාත්මික පරිසරය සහ බාහිර පරිසරය. ඒ කියන්නේ තමන්ගේ කුටිය. තමන් ඉන්න කුටිය, ගිහි කෙනෙක් නම් එයා ඉන්න කාමරේ, නිවස වෙන්න පුළුවන්. මොකද්ද කරන්න ඕනේ? ඒවා හොඳින් පිරිසුදුව පවත්වා ගැනීම කියන එක. පිරිසුදු පිළිවෙලට ඒ දේවල් පවත්වා ගැනීම. එයාගේ මානසික ස්වභාවය පිළිබඳව අපිට වටහා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වටපිටාව පරිසරය පිළිබඳව හොඳින් බැලුවාම අපිට තේරුම් ගන්න පුළුවන් ඒ මානසික තත්ත්වය මොකක්ද කියන එක. ඊට පස්සේ ආධ්‍යාත්මික වස්තු. ආධ්‍යාත්මික වස්තු කියලා කියන්නේ මොනවාද? තමන් අඳින දේවල් වල ඉඳලම, ඒ කියන්නේ සිවුරු, පිරිකර, වස්ත්‍ර, ඒ වගේ හැම දෙයක්. ඒ වගේම තමන්ගේ ඇස, කන, නාසය ආදී මේ ශරීරයට අදාළ අංගට මේවත් පිරිසිදුව තියාගන්න ඕනේ. කෙස් කපලා, කෙස් රැවුල් කපලා, ඒ පිළිවෙලට තමන්ගේ ජීවිතේ ඒ අවශ්‍ය පිරිසිදුව පවත්වාගෙන යනවා කියන එක. එතකොට මේ පිරිසිදු බව කියන එක මෙතනදී ඉතාම වැදගත් දෙයක්. සමහර වෙලාවකදී තමන්ගේ හිත මොකක්වත්ම භාවනාවක් කරන්න නැමෙන්නේ නැති වෙලාවකට, මාර්ගයේ වඩන්න, ප්‍රතිපදාව වඩන්න ඕනේ කියලා හිත තිබ්බත් හිතේ තන පිහිටන්නේ නැති වෙලාවකට, ඔය කුටිය පොඩ්ඩක් වෙනස් කරලා, ඒ කියන්නේ ඇඳයි මේසෙයි ඔය දාලා තියෙන පැත්තත් පොඩ්ඩක් වෙනස් කරලා, මුලේ ඉඳලා ඔක්කොම අස් කරලා, තමන්ගේ සිවුරු අඳන ටිකත් ඔක්කොම හොදලා පැම්පහස් වෙලා ආපහු එනකොට මොකද වෙන්නේ? අපි කුටියයි සිවුරු අඳන නෙමෙයිනේ අපි ඇත්තටම හොදලා තියෙන්නේ නේ. මොකද හොදලා තියෙන්නේ? හිත තමයි හොදලා තියෙන්නේ. ආපහු අපිට සම්පූර්ණම මේක පටන් ගන්න පුළුවන්, අලුතෙන් පටන් ගන්න පුළුවන්. ඒ ඇති වෙන මානසික ස්වභාවයේ, මානසික තත්ත්වයත් එක්ක මේක අලුතෙන් පටන් ගන්න පුළුවන්, නව ජවයක් ඇතුව පටන් ගන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි වත්තු විසද කිරියතාවය තුළ අපේ මාර්ගයට ලැබෙන ප්‍රතිඵලයේ බවට පත් වෙන්නේ. එනිසායි වත්තු විසද කිරියතා කියන එක අපිට ඊටාම වැදගත් වෙන දෙයක්. ඒක ඊටාම උදව් කරනවා. ඒ වගේම ඉන්ද්‍රිය සමන්ත පටිපාදනතා. ඉන්ද්‍රිය සමන්ත පටිපාදනතා කියලා කියන්නේ ඉන්ද්‍රියන්ගේ සම පැවැත්ම කියන එක. ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ මොනවාද? සද්ධාව, වීරය, සතිය, සමාධිය, ප්‍රඥාව. මේ ඉන්ද්‍රියන් හැම වෙලාවකදීම සමව පවතින්නට ඕනේ. එක එක ඉන්ද්‍රියක් වැඩි වුණත් ප්‍රශ්නයක්. එකම ඉන්ද්‍රියයක කොච්චර වැඩි වුණත් ප්‍රශ්නයක් නොකරන්නේ මේ ඉන්ද්‍රිය පහෙන් මොකද්ද? සති ඉන්ද්‍රිය. ඒක කොච්චර වැඩි වුණත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. සති ඉන්ද්‍රිය විතරයි. අනිත් ඉන්ද්‍රිය ඔක්කොම වැඩි වුණොත් ප්‍රශ්නයක්. ශ්‍රද්ධාව වැඩි වුණොත් ප්‍රශ්නයක්. ඒක දියාරු වෙලා යනවා. ශ්‍රද්ධාව වැඩි වුණොත් එහෙම, ඒ ශ්‍රද්ධාව වැඩි වීම ඇතුලේ දියාරු වෙලා යනවා. ප්‍රඥාදී තැන් වලට තියෙන ඉඩකඩ අයින් වෙලා නිතරම යාගේ හිත නැමෙනවා ශ්‍රද්ධාව නිසා. වන්දනාමාන කිරීම, පුද පූජා කිරීම, ඒ වගේ පැත්තට විතරක් යාගේ හිත නැමෙනවා. යා දියාරු වෙලා යනවා. මාර්ගය තුල යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ වීරිය වැඩි වුණොත් එහෙම, එයාගේ කායික දරත බව ඇති වෙනවා. ඒකත් එක්ක මානසික දරත බව ඇති වෙනවා. ඒ කියන්නේ රළු වෙනවා. කායික පැවැත්මත් රළු වෙනවා, මානසික පැවැත්මත් රළු වෙනවා. පැවැත්ම රළු වෙනකොට මොකද්ද වෙන්නේ? අර කරුණු කාරණා විමසන්න බෑ. නුවණ අරගෙන යන්න පුළුවන් කමක් නැහැ. ඒක අනවශ්‍ය වීරයක් පැවැත්වුවා කියලා අවශ්‍ය ප්‍රතිඵලය ලබන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා වීරයත් ඒ අවශ්‍ය ප්‍රමාණයට පවත්ව ගන්න ඕනේ. ඒ වගේම තමයි සමාධිය කියන එක. ඒකත් වැඩි වශයෙන් වඩාගෙන ගියපු කෙනෙකුට
ඒ සමාධිය ඇතුළෙම සමාධියම ඇලෙනවා සහ සමාධියම මුලාවටත් පත් වෙනවා. ඊට පස්සේ ඒ සමාධියේ ඇලිලා මේක තමයි කරන්න ඕනේ එකම දේ. ගොඩක් කලාවට ඔය මේ අපි දකිනවා තායිලන්තය ඔය වගේ රටවල්වල ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ ඒගොල්ලෝ දර්ශනයක් කතා කරනවා හරි අඩුයිනේ නේ. රහතන් වහන්සේලා කියන අය වුණත් ඒ අය නිවන් දකින්න වඩපු දර්ශනය පිළිබඳව බලන්නකෝ. මේ මෑත කාලීනව බිහිවුණු බොහෝ චරිත පිළිබඳව වහන්සේලා අධ්‍යයනය කළා නම් ඒ අය නිවන් දකින්න නිවන් දැකීම සඳහා වැඩුවා කියන දර්ශනය දිහා බලන්න. ඒ දර්ශනය දිහා බලනකොට අපිට පේනවා ස්කන්ධ ධාතු ආයතන ආදී ධර්ම පිළිබඳව ගැඹුරු අවබෝධයක් හෝ ඒ පිළිබඳව සාකච්ඡාවක් නෙමෙයි තියෙන්නේ. අර සමතේ පැත්තෙන් ඇති කරගත්ත දැඩි ඒකාග්‍රතාවශයක් තියෙන කියලා. ඒකට හැම වෙලාවකදීම සමාධිය ඇතුලේ කෙලෙස් යටපත් වීම ඇතුලේ තමන් අදිමානයකට පවා පත් වෙන්න පුළුවන්කම තියෙනවා. මම මෙබඳු තලයකට පත් වෙලා ඉන්න පුද්ගලයෙක් කියලා. ඒ නිසා සමාධිය වැඩුවත් අපිට ඇතිවෙන බාධා උවදුරු ගොඩක් තියෙනවා. ප්‍රඥාව වැඩි වුණොත් මොකද වෙන්නේ? ප්‍රඥාව වැඩි වුණොත් එයා කාෂ්ඨක පුද්ගලයෙක් බවට පත් වෙනවා. වේලිලා යන පුද්ගලයෙක් බවට පත් වෙන කියන්නේ කපටියෙක් වෙනවා. ප්‍රඥාව වැඩි වුණාම අමු කපටියෙක් වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? හැම වෙලාවකදීම තමන්ගේ හිත සීලාදී ධර්මයන්ට නමන්නේ නැහැ. සීලය ගැන කතා කරොත් එහෙම එතකොට මොකද්ද කියන්නේ? ආ ඔතන ස්කන්ධ ධාතු ආයතන ටික ගන්න තියෙන්නේ. ආයේ මොකද්ද සීල් රකින්නේ කියලා කවුද ඉන්නේ නේ? ඔතන පුද්ගලයෙක් ඉන්නයි. ආ ඒකත් විදර්ශනාවෙන් දැක්කනම් ඉවරනේ ස්කන්ධ ටිකක් කියලා මේ ඔච්චර මොකද්ද සීලේ කියලා ඕක මේ අමාරුවෙන් රකින්න ඕනේ කියලා එහෙම එකක් තියෙනයි. ඔය වැරද්ද කරාට කමන්නේ ඕක පොඩ්ඩක් වුණා කියලා ඒකේ ප්‍රශ්නයක් නැහැ. මේ කරන්න ඕනේ ඕක නෙමෙයිනේ මේ නුවණින් ඇත්ත දකින්න ගෙන කරන්න තියෙන්නේ මේ ලෝකේ යථාර්ථයේ ස්කන්ධ ධාතු ටිකනක් සීලය කියලා මේ මොකද්ද මම මේ හරි රැයට වන්දන්නෙත් නැහැ කියනවා මේ විදියට පවතිනවා කියනවා මුදල් පාවිච්චි කරන්නෙත් නැහැ කියනවා මේ ගිලම්පස ටිකක් ඕකේ කෑල්ලක් අහුණත් ඒක ප්‍රශ්නයක් කරන මොනවාද මේවා ඒ මේ එළියේ තියෙන දේවල් නේ කියලා දකින්න පටන් ගන්න මොකද්ද මේ කපටිකම තමන්ගේ හිතේ තියෙන කාෂ්ඨක බව ඇති කරලා තියෙන්නේ අර සීලයට තියෙන ගරුත්වය සීලයට තියෙන තන අහිමි කරගෙන තියෙනවා එනිසා සීලයේ පැවැත්ම අපිට වැදගත් වෙනවා. ඉතින් ඒක ඒ වගේ දෙයට හිත අර ප්‍රඥාව වැඩි වුණොත් කෙනෙකුගේ හැම වෙලාවකදීම දර්ශන විෂය පිළිබඳව විතරක් අවධානය යොමු වුණොත් අර කුද්දකාණු කුද්දකාදී ශික්ෂාපද ඒව ගණන්වත් ගන්නේ නැතුව ඒව අතහැරලා දාන්න පටන් ගන්නවා. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ අර ප්‍රඥාවෙන් දර්ශනෙන් විතරක් ඔක්කොම කරගන්න පුළුවන් කියලා හිතන කාෂ්ඨකත්වයට හිතපත් වෙලා කපටි වෙලා මැටි වේලිලා ගියොත් එහෙම හදන්න බෑනේ නේ මැටි භාජනයක් ඕනේ මැටි භාජනය හදාගන්න බෑ. ඒ හින්දා හිතන්න එපා එකෙන් හදන්න පුළුවන් කියලා. ඒ හින්දා ඒක අවශ්‍ය ඕනවට වඩා දිය වෙලා ගියත් ඒක කරන්න බෑ. නිසා ඒක අවශ්‍ය පදමට තියෙන්න ඕනේ. ඒ අවශ්‍ය පදම තමයි ඉන්ද්‍රිය සමන්ත පටිපාදනතා කියලා කියන්නේ. ඒ ටික ඇති කරගන්න අපිට තියෙන්න ඕනේ විශේෂම දේ තමයි නිපක ප්‍රඥාව කියලා කියන්නේ. හැම වෙලාවකදීම ප්‍රඥාවේ තියෙන දේ තමයි මේවා කළමනාකරණය කරලා අවශ්‍ය ප්‍රමාණය පවත්වාගෙන යන්න අවශ්‍ය ප්‍රඥාවක් තියෙන්න ඕන. තමන්ගේ හිතේ ස්වභාවය මොකද්ද කියලා හඳුනගන්න. එකක් වැඩි වෙනකොටම අපි තේරුම් ගන්න ඕනේ මේ ඉන්ද්‍රිය දැන් වැඩි වෙනවා කියලා. නිතරම බණ පොත් ටික බලන නිතරම දර්ශනීය පැත්ත අහලා මේක අහගෙන විතරක් ගිහිල්ලා මේ ගමන යන්න පුළුවන් කියලා හිතනකොට මොකද්ද වෙන්නේ? ටක් ගාලා හිත බලනකොට ප්‍රඥා ඉන්ද්‍රිය වේගෙන් වැඩිගෙන අධිමත්වෝ ගිහිල්ලා. ඊට පස්සේ ඒකේ ස්වභාවය මොකද්ද? කුසලයට හිත නැමෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක ගොඩක් වෙලාවට ප්‍රඥාව මේ අපි නිතර මේ පැත්ත සාකච්ඡා කරන නිසා ගොඩක් දෙනකොට ප්‍රඥා ඉන්ද්‍රිය බොහොම වේගෙන් වැඩෙනවා. ඒකේ ඇතිවෙන ප්‍රතිඵල දැනෙන්න පටන් ගන්න මේ වගේ පැතිවල. ඒ කියන්නේ කුසලයට ලෞකික කුසල් වලට හිත නැමෙන්නේ. ඒක කරන්න තමන්ගේ හිත ඔක නෙමෙයිනේ කරන්න තියෙන්නේ කියලා අර ඒක මගහැරලා ඒක යන්න බලනවා. සමහරවිට ඒ වෙලාවේ ගිහිලි ඉවරලා මේ වෙනම භාවනා කරනවත් නෙමෙයි. ඕක නෙමෙයිනේ කරන්න ඕනේ කියලා අර ලෞකික කුසලයේ අතහැරලා දානවා. ඒ වෙලාව පාවිච්චි කරගෙන මේ මහා සමාධියක් උපදවගෙන හිත වඩනවත් නෙමෙයි අන්තිමට ලෞකික කුසලයක් නෑ අර මේ දිනු කරගන්න ගියපු සමාධියකුත් නෑ හැබැයි මේ දෙකම නැතු වෙන්න පටන් ගන්න. ඒ නිසා ගොඩක් වෙලාවට ලෞකික කුසලයන් ආදී දේවල් වලට හිත නැමෙන්නේ නැති වෙනවා. ඊළඟ එක තමයි සීලය පිළිබඳව තියෙන ඒ සික්ඛාගාරවතාවය අයින් වෙන්න පටන් ගන්නවා. ශික්ෂාපද පිළිබඳව කුඩා කුඩා ශික්ෂාපද පිළිබඳව තියෙන ගරුත්වය අයින් වෙන පටන් ගන්නවා. ආවෝක කැඩුන කියලා මොකද්ද උතන පුද්ගල බවක් නැහැ. මේ විදිහට හිත තියාගත්තාම ඔක්කොම ඉවරයි. මේකනේ කරන්න ඕනේ. මේ ටික පිරිසින් දකින්නගෙන කරන්න ඕනේ. එතනින් එහාට දෙයක් නැහැ කියලා තමන්ගේ හිත විසින්ම තමන්ව වංචාවට පත් කරගන්නවා. ඒ නිසා ඒක ඒ මානසික ස්වභාවය ඇති වෙනකොටම තේරුම් ගන්න මොකද්ද මේ වෙන්නේ? ඒ වෙන්නේ ප්‍රඥාව නැමැති ඉන්ද්‍රිය
අධිමත්තව වැඩිලා අනෙක් ඉන්ද්‍රිය ධර්ම අඩු වෙලා. ඒක මේ බුද්ධියක් නෙමෙයි. ඒ කියන්නේ ඒක ප්‍රඥාව ප්‍රඥා ඉන්ද්‍රිය වැඩුණා කියන එක ඒක කියන්නේ මේ ඉන්ද්‍රිය සමන්ත පටිපාදනතාවයේ නැහැ කියන එක දුර්වලතාවයක්. ඒ නිසා ඒකට නිපක ප්‍රඥාවක් තියෙන්න ඕනේ. කලමනාකරණය කරගන්න. එහිඳ හැම වෙලාවකදීම ඉන්ද්‍රිය සමන්ත පටිපාදනතාවයේ පවත්වා ගැනීම කියන එක ඒක වැදගත් වෙනවා. මොකටද? මේ ධම්මවිචේ සම්බුද්ධංගේ උපදෝගෙන යන්නේ. ධම්මවිචේ සම්බුද්ධංගේ උපදීමේදී ඒකත් ඊටම වැදගත්. ඒ වගේම දුප්පඤ්ඤ පුද්ගල පරිවර්ජනතා. දුප්පඤ්ඤ පුද්ගලයන් පරිවර්ජණය කරන්නට ඕනේ. ඒ කියන්නේ මෝඩ පුද්ගලයන් දුරු කරන්නට ඕනේ. ඇයි මෝඩ පුද්ගලයෝ ආශ්‍රය කරන්න ගියාම මොකද වෙන්නේ? මේකට කරදරයි. මේ තමන්ගේ හිතේ මේ පැත්තට අරගෙන යන්න පුළුවන් කමක් නැහැ. පරිවර්ජණය කියන එක වරදවා ගන්න එපා. පරිවර්ජණය කියලා කියන්නේ අපෝ එන්නවත් එපා කියලා පැත්ත පලාතක නොයන විදිහට එලෝන එක නෙමෙයිනේ. නුවණ නැති කෙනෙක් නුවණ දියුණු කරගන්න බෑනේ එහෙම වුණොත් එහෙමනේ. එහෙම පරිවර්ජණය කරන්න ගියොත් එහෙම මේ පුද්ගලයා දුෂ්ප්‍රඥයි. ඒ කියන්නේ කරුණු කාරණා මෙයා දන්නේ නැහැ. එහෙනම් මෙයාව ඈත් කරලා දාන්න ඕනේ කියලා එන්නත් එපා කිව්වොත් එහෙම මොකද වෙන්නේ? අනිත් කෙනෙකුට ධර්මයේ ලබා ගන්නවත් අවකාශයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා පරිවර්ජණය කියලා කියන්නේ ඒකටම නෙමෙයි. පරිවර්ජණය කියලා කියන්නේ අර දුෂ්ප්‍රඥ ලක්ෂණ අපි ළඟට එන්නේ නැති වෙන්න අපි දන්නවා අපේ හිත පවත්වාගෙන යන්න ඕනේ ආකාරය පිළිබඳව. අපි ඒ අයත් එක්ක නිකරුණේ මේ කරුණු කාරණා පිළිබඳව වෙනත් පැතිවලට යොමු වෙමින් හිත යොමු කරන්න යන්නේ නැහැ. තර්ක විතර්ක කරන්න යන්නේ නැහැ. අපි දන්නවා කල යුතු දේ මොකද්ද කියලා. අන්නේ කල යුතු දේ, නිවැරදි කල යුතු දේ අපි सिद्ध කරනවා. ඒකට කියනවා දුප්පඤ්ඤ පුද්ගල පරිවර්ජනතාවය කියලා. ඊට පස්සේ පඤ්ඤාවන්ත පුද්ගල සේවනා, පඤ්ඤාවන්ත පුද්ගල පටිසේවනතාවය කියලා කියන්නේ පඤ්ඤාවන්ත පුද්ගලයන්, නුවණ ප්‍රඥාවන්ත පුද්ගලයන් ඇසුරු කිරීම කියන එක सिद्ध කරන්නට අවශ්‍යයි. නුවණින් වැඩි පුද්ගලයන්ගෙන් කරුණු කාරණා විමසමින් අපිට දැන ගැනීම ඇති කර ගැනීමේදී ඒ අය ඇසුරු කිරීම වැදගත් වෙනවා. ඒ වගේම ගැඹීර ඥානචර්ය පච්චවෙක්ඛනතාවේ. ඊළඟ එක තමයි ගැඹුරුන ඥාන විශේෂයට අදාළ වන කරුණු පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරනවා. තමන් නොදන්නා වූ ගැඹුරු කාරණා පිළිබඳව විමසනවා තවදුරටත්. කොහොමද පටිච්චසමුප්පාදේ යෙදෙන්නේ කොහොමද? පටිච්චසමුප්පාදේ මේ අවස්ථාවන්වල යෙදෙන්නේ කොහොමද? අර ගැඹුරු ධර්ම කාරණා පිළිබඳව නිරන්තරයෙන්ම තමන්ගේ නුවණින් විමසනවා. දැන් හිත බෑ කියන්න පුළුවන් ඒක කරන්න. හැබැයි ඒ කරුණු කාරණා පිළිබඳව හොයනවා, තව කරුණු, තව සූත්‍ර එකතු කරනවා, ඒකට අදාළව අභිධර්ම කාරණා පිළිබඳව විමසනවා. එතකොට යම් දැන් පටිච්චසමුප්පාදේ ගැන හොයන්න ඕන වෙන කෙනෙක් ඒකේ සංකල්ප ගැන අධ්‍යයනය කරන්න පටන් ගන්නවා ඒ ධර්ම කාරණා පිළිබඳව. එතකොට එයා ඒට අදාළ වුණ ධර්ම සූත්‍ර කරුණු තව දුරටත් එකතු කරගනිමින් එයා ඒ පිළිබඳව හාත්පස ගවේෂණයක නියැලෙනවා. මොකක්ද එතකොට වෙන්නේ? අර තමන්ගේ නුවණ හැම වෙලාවකදීම හැසිරෙන්න පටන් ගන්නවා මොකක් පිළිබඳවද? අර ගැඹුරු ධර්ම කාරණාවන් පිළිබඳව. අන්න ඒකත් ධම්මවිචය සම්බොජ්ජංගේ උපදින්න සහ වැඩෙන්න හේතුවක් බවට පත් වෙනවා. ඒ වගේම තදදිමුත්තතා. තදදිමුත්තතාවය කියලා කියන්නේ මොකද්ද? මේ ධම්මවිචය සම්බොජ්ජංගේ උපදවා ගැනීම පිණිස තමන්ගේ සිත නැමුණු බව, තමන්ගේ සිත ඒකට යොමු වෙලා ඒ වෙත බැසගෙන පැවැත්ම තමයි තදදිමුත්තතා කියලා කියන්නේ. මෙන්න මේ කාරණා ටික නූපන් ධම්මවිචය සම්බොජ්ජංගේ උපදින්නටත්, උපන්නා වූ ධම්මවිචය සම්බොජ්ජංගේ වැඩි දියුණු වෙන්නත් හේතු වෙන කාරණාවක්. ඒකට ධම්මවිචය සම්බොජ්ජංගේ බොජ්ජංග භාවනාවක් හැටියට දියුණු කරන කෙනෙක් මේ කතා කරපු කරුණු පිළිබඳව තමන්ගේ අවධානයක් හොඳින් තියෙන්නට අවශ්‍යයි. විශේෂයෙන්ම සම්මා දිට්ඨිය ප්‍රඥාව කියන දෙයට පාදක වෙන්නේ මොකද්ද? සත්බොජ්ජංගයන්ගේ මේ ධම්මවිචය කියන දේ තමයි ප්‍රධාන වශයෙන්ම පාදක වෙන්නේ. ඒකට ස්කන්ධ ධාතු ආයතන ආදී ධර්මයන් පිළිබඳව කරන ප්‍රත්‍යවේක්ෂණය, ඒ ධර්මයන් පිළිබඳව කරන මෙනෙහි කිරීම, තමන්ගේ ජීවිතය අපි ධම්මානුපස්සනාව වශයෙන් බලන්නේ කොහොමද කියන එක හඳුනාගෙන තියෙනවා. අපි නිතරම මේ පුද්ගල භව වශයෙන් ඇසුරු වෙන තැනක මේ ස්කන්ධයන් හඳුනගන්න කියලා. ඒ ස්කන්ධයන් හඳුනා ගන්න අපිට උදව් කරන්නේ මොකද්ද? මේ ධම්මවිචය සම්බොජ්ජංගේ තමයි. ඒක වඩන වෙලාවට මොකද්ද වෙන්නේ? ධම්මවිචය සම්බොජ්ජංගේ වැඩෙන්නේ. දැන් ආනාපාන සති භාවනාව වඩාගෙන යන කෙනෙකුට ඒ ඔස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බොජ්ජංග ධර්මත් වැඩිවීමට යනවා කියලා. බොජ්ජංග ධර්ම වැඩිවීමට යනකොට කොහොමද බොජ්ජංග ධර්ම වැඩෙන්නේ? මේ අනිත්‍ය ආදී වශයෙන් බලන්න යනකොට වැඩෙන්නේ ධම්මවිචය තමයි. අනිත්‍ය ආදී වශයෙන් බලන්න යනකොට ඒ තැනක වැඩෙන්නේ ධම්මවිචය. ධම්මවිචය නැතුව අනිත්‍ය භාවනාවක් නැහැ. ඒ හින්දා අපි
වෙනමම මේ සඳහා මම භාවනාව කරමි කියලා නොකලත් මේවා තමයි වැඩෙන්නේ. එහෙනම් මේකම ඉලක්ක කරගෙනත් කෙනෙකුට කරන්න පුළුවන්. මේකම ඉලක්ක නොකොට අපි සතිපට්ඨානේ වඩාගෙන යෑම ඇතුළෙත් වැඩෙන්නේ මේ ධර්මයේම තමයි. ඉතින් ඒ නිසා අපි හඳුනා ගන්නට ඕනේ මේ බොජ්ජංග භාවනාව පිළිබඳව හඳුනා ගැනීමේදී මේවා කොහොමද අපේ ජීවිතයට අදාළ වෙන්නේ සහ වැඩෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ කියන එක පිළිබඳව අපි හඳුනා ගන්නට අවශ්‍යයි. ඉතින් ධම්මවිචය කියන සම්බොජ්ජංගය කියන එක අර සති සම්බොජ්ජංගයත් එක්කම අපිට ඈඳෙන දෙයක්, යෙදෙන දෙයක්. මේක එක මාර්ගයක් නෙනේ. එකක් වඩනකොට අනිත් ඒවා මොකද්ද වෙන්න ඕනේ? එකට එකතු වෙලා එන්න එපැයිනේ. අනිත් බොජ්ජංග ධර්මත් එක්ක එකට එකතු වෙලා එන්න ඕනේ. කියන්නේ අපි එක දෙයක් කරනකොට ඒ දේ කිරීම ඇතුලේ අනෙක් බොජ්ජංගවල ඒක කරගෙන යන්න තියෙන උදව්ව, උපකාරය තමයි ක්‍රියාත්මක වෙන්න ඕනේ. වෙන්වෙන්ව කතා කරන්නේ මේවා, මේ වෙන් කරලා ධර්ම හැටියට මේ වෙන් කරලා කතා කරන්නේ. ඒකේ අදහස ඒ ධර්ම අඩුනම් ඒ ධර්ම උපදව ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ දැන් මේ කෝප්පේ කැඩුනොත්, මේ කෝප්පේ කැඩුනොත් අපිට ඒක සම්පූර්ණ මුළු කෝප්පෙම නේ කැඩිලා යන්නේ නේ. දැන් හිතන්නකෝ මේ කෝප්පේ හදලා තියෙන්නේ කෑලි කීපයක් එකට සම්බන්ධ කරලා තමයි කෝප්පේ හදලා තියෙන්නේ කියලා. දැන් මේක වැටිලා මේ ටික ගැලවුණොත් මොකද වෙන්නේ? එක කෑල්ලක් කැඩුනොත් ඒ කැඩුණු කෑල්ල දාගන්න පුළුවන් නේ. ඒ කැඩුණු කෑල්ල හයි කර ගැනීම කියන එක ප්‍රමාණවත්. අනිත් ටික හොඳයි නම් අපිට කැඩුණු කෑල්ල විතරක් අරගෙන හයි කර ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිපදාව පනවනකොට මේක සරලව කියන්න පුළුවන්. ඕගොල්ලෝ මෙන්න මේ විදිහට හිතන්න කියලා කියන්න පුළුවන්. ඒක ඇතුලේ වැඩෙනවා තමයි බොජ්ජංග වැඩෙනවා. ඒක ඇතුලේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක උපදිනවා. හැබැයි මේ එකක් එකක් වෙන් කරලා දේශනා කරනවා. ඇයි මේ වෙන් කරලා මේව දේශනා කරන්නේ? මේව වෙන් කරලා දේශනා කරන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි. මේව වෙන් කරලා මේ විදිහට දේශනා කරන්න හේතුව තමයි ඒ තමන්ගේ හිත වැඩෙනකොට ඒ ධර්ම ඉලක්ක කරගෙන අනික් ධර්ම දියුණු වෙන විදිහට තමන්ගේ මනස අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. වීරිය වඩන කෙනෙකුට වීරිය මුල් කරගෙන අරගෙන යන්න පුළුවන්. ධම්මවිචේ වඩන කෙනෙකුට ධම්මවිචේ මුල් කරගෙන මනස වඩන්න පුළුවන්. සතිය වඩන කෙනෙකුට සතිය කියන දේ මුල් කරගෙන තමන්ගේ මනස වඩන්න පුළුවන්කම තියෙනවා. ඒකට තමන්ගේ අඩු ඉන්ද්‍රිය ධර්මය, අඩු බොජ්ජංග ධර්මය හඳුනාගෙන ඒ බොජ්ජංගය වැඩෙන විදිහට තමන්ගේ සිත දියුණු කරන්න නුවණැත්තෙකුට පුළුවන්කම තියෙනවා. ඒකට අනික් බොජ්ජංග ටික ඒ තමන්ගේ සිත වඩන බොජ්ජංගය හා සමග පරිවාර කරගෙන වැඩෙනවා. එහෙනම් හොඳට නිරන්තරයෙන්ම අපිට චිත්ත භාවනාවක් තියෙන්න ඕනේ. භාවනා කරන කෙනෙකුට නිතරම තියෙන්න ඕනේ චිත්ත භාවනාවක්. චිත්ත භාවනාව කියන කේ මම අදහස් කළේ තමන්ගේ හිත පිළිබඳව ඉතාම හොඳ කියවීමක් තියෙන්න ඕනේ. තමන්ගේ හිතේ උපදින්නේ මොන විදිහේ සිතුවිලිද? තමන්ගේ හිතේ වැඩෙන කුසල පාක්ෂික ධර්මයන්ගේ ස්වභාවය මොකද්ද? ඒ කුසල පාක්ෂික ධර්මයන්ගෙන් නම් තමන්ගේ හිතේ ස්වභාවය ශ්‍රද්ධාවට වැඩිව උපදින සද්ධායි ඉන්ද්‍රියද වැඩිපුර වැඩෙන්නේ? ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් නම් ඒක වීරිය පැත්තටද වැඩෙන්නේ? සිහිය පැත්තටද වැඩෙන්නේ? සමාධිය පැත්තෙන්ද? ප්‍රඥාව පැත්තෙන්ද වැඩෙන්නේ? ඒක තමන්ගේ හිත වැඩෙන පැත්ත හොඳ අවධානයක් තියෙන්න ඕනේ. බොජ්ජංගයන් නම් මොන බොජ්ජංගයේද තමන්ගේ හිතේ වැඩිපුර ආශේවනේ වෙන්නේ මොකක්ද කියන එක ගැන දැනුමක් තියෙන්න ඕනේ. අඩු දේ මොකක්ද කියන එක ගැන දැනුමක් තියෙන්න ඕනේ. අන්න ඒ දන්න කෙනාට තමයි නිවැරදිව පුළුවන්කම තියෙන එක කළමනාකරණය කරගෙන අර අඩු දේ ඉපදවීම පිණිස තමන්ගේ මනස ඇති කරගෙන යොමු කරගෙන යන්න පුළුවන්කම තියෙන. එහෙම නැති වුණොත් මොකද්ද වෙන්නේ? අපිට නිවැරදිව අපේ මනස භාවිත කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. සමහර විට මනසේ අඩු ඉන්ද්‍රිය වෙනම තියෙනකොට අපි වෙන ඉන්ද්‍රිය දියුණු කරනවා. අඩු බොජ්ජංග ධර්මයේ වැඩෙන්නේ නැති බොජ්ජංගයේ තියෙනකොට අපි වෙනත් බොජ්ජංග ධර්මයක් පමණක් අපි මුල් කරගෙන හිත වඩනවා. එතකොට මොකද්ද වෙන්නේ? අපේ මාර්ගය සාර්ථක වෙන්නේ නැහැ. ඒ හින්දා අපේ හිත පිළිබඳව නිවැරදි කියවීමක් අප සතුව තියෙන්නට ඕන. ඊට පස්සේ තමයි ඒ අදාළ ධර්ම උදව් කරගෙන, අදාළ ධර්ම උපකාර කරගෙන ඒ බොජ්ජංග භාවනාව තුළ අපිට අර අවශ්‍ය ප්‍රතිඵලයට යන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ බොජ්ජංග ගැන කතා කරනකොට ගොඩක් වෙලාවට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ අර අපි අභිධර්මයේ රූපකාණ්ඩාදීහි කතා කරන දර්ශනයේ පැත්ත නෙමෙයි. මේක ප්‍රායෝගික ජීවිතයේදී ඔබ වහන්සේලාගේ හිත වඩන ක්‍රමයකට උදව් වෙන දේවල් ටික තමයි මේ කතා කරන්නේ. ඒවා මොන විදිහටද උදව් කරන්නේ? මේ දේවල් කොහොමද ඇති කරගන්නේ කියන එක. ඒවා බොහොම සරල කාරණා සහ පොඩි දේවල් හැටියට හැඟෙන්න පුළුවන්. හැබැයි මේවා පොඩි දේවල් හැටියට හැඟුණට කිසිසේත්ම මේවා නොසලකා හැරිය යුතු දේවල්
නෙමෙයි. මේ ටික තමයි සමස්ත ප්‍රතිපදාව නිවැරදිව පුරන්නේ. අරගෙන යන්න උදව් වෙන්නේ. මේ ටික නැති වුණොත් මොකද්ද නැති වෙන්නේ? සමස්ත ප්‍රතිපදාව තමයි අහිමි වෙන්නේ. එහෙනම් මේව පුංචි කාරණා හැටියට පෙනුනට ජීවිතයේ එදිනෙදා පැවැත්ම ඇතුළ වෙනස් කරගන්න ඕන කියලා දේවල් කියලා පෙනුනට මේවා අතහැරගන්න එපා. මේවා හැම වෙලාවකදීම තමන්ගේ ජීවිතේ උපදවාගෙන වාසය කරන්න. අඩුතැන් බලමින් ඒවා පුරවගන්න ඒක පාවිච්චි කරන්න. ඒ නිසා චිත්ත භාවනාව කියන එක හිත වඩන ඔබ වහන්සේලාගේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක්. තමන්ගේ හිතේ ඉන්ද්‍රිය වශයෙන් නම් වැඩෙන්නේ මොනවද වැඩිපුර? අඩු ඉන්ද්‍රිය ධර්ම මොනවද? බොජ්ජංග වශයෙන් නම් වැඩෙන්නේ මොන බොජ්ජංගද වැඩිපුර වැඩෙන්නේ? අඩුවෙන් වැඩෙන්නේ මොනවද? කෙලෙස් වශයෙන් ගත්තොත් එහෙම මොන විදිහේ කෙලෙස්ේද තමන්ගේ හිතේ වැඩිපුර ඇසුරු වෙන්නේ? ඒක ලෝභය මුල් කරගෙන තියෙනවද? ද්වේෂය මුල් කරගෙන තියෙනවද? මෝහය මුල් කරගෙන තියෙනවද? උද්දච්ච ආදී දේවල් මුල් කරගෙන තියෙන දේවල්ද? තමන්ගේ හිත පිළිබඳව සටහනක් තියෙන්න ඕනේ. තමන්ගේ හිතේ තියෙන කෙලෙස් මොන විදිහේ කෙලෙස්ද වැඩිපුර ඇති වෙලා තියෙන්නේ? ඒ වගේම කුසලයේ පැත්තෙන් තමන්ට වැඩිපුර ඉපදිලා තියෙන මොන විදිහේ කුසල්ද? ඒකට තමන් දන්නවා කෙලෙස්ය කියන එක දුරු කරගන්න තමන්ට වැඩි කෙලෙස්ය මොකක්ද? ඒ කෙලෙස්යට ප්‍රතිපක්ෂ ධර්ම ඇසුරු කරන්න ඕනේ. එහෙනම් කුසල පැත්තෙන් තමන් දන්නවා ඒක තාක්ෂණිකව හිත ගොඩනගා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමන්ගේ හිතේ පාලනය තමන් යටතට ගන්න නම් අනිවාර්යයෙන්ම හිත පිළිබඳව ඉතාම හොඳ වර්ගීකරණයක් තමන් සතුව තියෙන්න ඕනේ. තමන්ගේ හිතේ උපදින සිත් පිළිබඳව හොඳ කියවීමක් තමන් සතුව තියෙන්නට අවශ්‍යයි. ඒකත් අයිති වෙන්නේ මොකටද? ධම්මවිචේ සම්බන්ජංගේටම තමයි. ඒ තමන්ගේ හිත පිළිබඳව තියෙන කියවීම එකයි අර කිව්වේ ආහාර හැටියට පෙන්වෙන්නේ. කන්න සුත්තාදී ධර්ම ආහාර හැටියට පෙන්වෙන නිසා තමයි. ඒක තමයි උදව් වෙන්නේ අපිට මේ මාර්ගයේ වඩන්න. ඒ නිසා ධම්මවිචේ සම්බොජ්ජංගේ දියුණු කරගන්න, ඒක ජීවිතයට උදව් කරගන්න, ඔය කියන බොජ්ජංගයන් ඔය කියන ආකාරයන්ගෙන් ඔබ වහන්සේලා වඩන්න උත්සාහවත් වෙනවනම්, අප්‍රමාදී වෙනවනම්, ඒක අප්‍රමාදී වෙනවනම් කිව්වේ සමුහ භාවනාව තියෙන පැය කිහිපයට නෙමෙයි, අපේ ජීවිතයේ ඒක බවට පත් වෙනවනම් ඒ මාර්ගයේ ඒ ප්‍රතිඵලය ලබනවා කියන එක ඒක කරන්න බැරි දෙයක් නෙමෙයි, ඒක කරන්න පුළුවන්කම තියෙන දෙයක්. ඒ නිසා ඒක මේ ජීවිතය තුළ සාධනය කරගන්න බැරි ඉලක්කයක් නෙමෙයි, ඒක කරගන්න පුළුවන්කම තියෙන ඉලක්කයක්. ඒ සඳහා හැම දිනා වහන්සේම අප්‍රමාදී වෙන්න කියලා බොහොම කල්යාණ මිත්‍ර භවෙන් සිහිපත් කරනවා. හොඳයි, එහෙනම් කල්පනා කරගන්න හැම දිනාම ධර්ම ශ්‍රවණය කරලා සිද්ධ කරගත්ත මේ සියලු කුසල් අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත්, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල් හේතුපනිශ්‍රයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසල් හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදුහු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේ ධර්ම දේශනාවෙහි දායකත්වයේගෙන කටයුතු කරන රණාලේ පදිංචි, අසංගී රේෂිකා මහත්මිය සහ දිනේෂ් කුමාර මහත්මයා විසින් ඒ පින්නත් දෙපළ බලාපොරොත්තු වෙනවා. මේ පරලෝකීය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට නැගණිය වස්සලා කුමුදුණී සහ සීයා එච්.එම්. ජිනදාසු මහත්මාට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ දෙපළ ප්‍රදාන කරගත් ඔබ සියලු දෙනා නමින් මිය ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තුව සිටී නම් සෑම සියලු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. ඒ ඥාතීන්ට උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා සාදුහු කියලා ඥාතීන්ටත් පින් දෙන්න. ඒ වගේම ධර්මදේශනාවෙහි දායකත්වයේගෙන කටයුතු කරන රණාලේ පදිංචි, අසංගී රේෂිකා මහත්මිය සහ දිනේෂ් කුමාර මහත්මයාටත් ඒ දෙපළම බලාපොරොත්තු වෙනවා. දිනිය විනු ආරාධ්‍ය දිනියට සෙත් ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ දිනිය කාරුණික, කීකරු, ගුණගරුක, ප්‍රඥාවන්ත දිනියක් වේවා කියන තාම කල්යාණ මිත්‍ර ආශිර්වාදය ඇතුවයි මේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ. ඉතින් ඒ දිනියටත් එසේම වේවා, නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. දායකත්වයේගෙන කටයුතු කරන රණාලේ පදිංචි, අසංගී රේෂිකා මහත්මිය සහ දිනේෂ් කුමාර මහත්මයා ඇතුළු ඒ සුජීවත්ව වෙසෙන දෙමව්පියන් වන අජිතා, නන්දසේන, හේමා සහ පියදාස යන ඒ සියලු දෙනාටත්, දියණියටත්
මේ සියලු කුසලයන් ඔබ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් බව, චිරජීවන සම්පත්තිය සලසාගෙන, කායික මානසික සැනසෙල්ල උදා කරගෙන, අමා මහ නිවනින් සැනසෙන්නටම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.